අවසරයි ස්වාමීන් වහන්ස. අදත් සුපුරුදු පරිදි සසරේ නිවනට මාතෘකා යටතේ 40 වන දේශනාව ආරම්භ කිරීමටයි දැන් සූදානම්ව සිටින්නේ. මේ ධර්ම දේශනා මාලාවේ හමු ලබන්නේ අපි දැන් කවුරුද දන්නා විචිත්ත ධර්ම කතික කහපොළ ශ්‍රී සද්ධම්මා මහා විහාරය මරදන්සන්න කරුණාකර විවාක විවේචාරාමේ උභය මහා විහාරාධිපති පමට්ටාචාර්ය අතිපූජනීය තම කියන අවසරයි තපෝවනේ අරියද ස්වාමීන් වහන්සේ විසින් මාදන්නිතා ගෞරවයෙන් පාද නමස්කාරම ඔබ වහන්සේට ආරාධනා කර සිටිනවා. ධර්ම මණ්ඩපය ඇතුළත ඔබ වහන්සේට දේශනාව ආරම්භ කරන ලෙසට සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදංතා ධම්මස්සවන කාලෝ අයං බදංතා ධම්මස්සවන කාලෝ අයං බදංතා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි සෝම් තාක්ෂණයේ ඔස්සේ සෑම සෙනසුරාදා දිනකම ලංකාවේ වේලාවෙන් හවස 2:30ට ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වේලාවෙන් රාත්‍රී 7ට ලෝකයේ පුරා විසිරවා හරින සසරින් නිවනට කියන මාතෘකාව යටතේ දේශනා කරනු ලබන ධර්ම දේශනා මාලාවේ 40 වෙනි ධර්ම දේශනාව ශ්‍රවණය කරන්ට පින්වත් සියලු දෙනාම සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ධර්ම දේශනා 39ක් මේ වෙනකොට දේශනා කරලා තියෙනවා. අපි ගිය සතියේ දේශනා කළේ දීඝනිකායේ කියන මහානිදාන සූත්‍රය. මහානිදාන සූත්‍රයේ තියෙන්නේ පටිච්ච සමුප්පාදය පිළිබඳව. හැබැයි මේ පටිච්ච සමුප්පාදය අනුලෝම වශයෙන් පටන් අරගෙන ප්‍රතිලෝම වශයෙන් නැවත මුලට එන ක්‍රමය නෙමෙයි. ඒක මැදින් නවත්තලා නාම රූප ස්පර්ශයට හේතු වෙන ආකාරයත් ස්පර්ශය නිසා විඳීම් ඒ අනුව ඇලීම ඒ අනුව උපාදානෙහිවත් දැඩිව ගැනීම ඒ අනුව කර්ම සකස් කිරීම ඒ අනුව භවයක් සකස් වීම ඒ අනුව පහළ වීම ඒ අනුව ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සිදුවෙන ආකාරයයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම ඒ සූත්‍රයේ තවත් වෙන විශේෂ කාරණයක් තමයි මේ ආත්ම දික්ඛිය කියන එක සාමුලින්ම නැති කරගන්න ක්‍රමය. ඒ සූත්‍රය තුළ අන්තර්ගත වෙලා තියෙන ආත්ම දික්ඛිය විශේෂයෙන් මේක නැති වෙන්නම ඕනේ, නැති කරගන්නම ඕනේ. ආත්මයක් තුළ ඉඳගෙන අපි මේ ධර්ම හොයනවා නම් අපිට ඒක ලබා ගන්න අමාරුයි. ආත්ම දික්ඛිය හෙවත් සක්කාය දික්ඛිය අනිවාර්යෙන් අපි අයින් කරගන්න ඕනේ. ප්‍රේ පිළිබඳව මනාව දේශනා කරන සූත්‍රයක් තමයි මේ මහා නිදාන සූත්‍රය පටිච්ච සමුප්පාද. අපි මේ සූත්‍රේ පෙන්වුවා නාම රූප නිසා ස්පර්ශය සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණය. නාම රූප නිසා ස්පර්ශය. හැබැයි ඒක අපිට වමනා නම් සලායතන වලට ගන්නත් පුළුවන්. ගැටලුවක් නෑ. ඇයි? රූප කියන තැන සලායතන තියෙනවා, ආයතන තියෙනවා. රූප කියන තැන ආයතන පහක් තියෙනවා. චක්කායතන, සෝතායතන, ගානායතන, චිවායතන, කායයතන.
nama itu rupa. Kalau ayatnya pahai, nama yang kata mana ayatnya, mana ayatnya hai. Namun Buddha jangan mahansi, mesutre desa nakarane nama rupa pasti apa? Ananda hamdra dekian apa ananda? Ya mek, ahul. Erkian sparsi itu ini nama rupa dia. Baiknya tuh prakas kan. Kohamad eka venni kiya lahuwoth. Kohamad eka venni. Api danna vindima haduna ganeema. Balanna podda me loke yam kisi kenek vidinne naththam. Vidimak naththa. Handinimak kohathma ne. Vidimak naththa satte pulchare pannawanne kohomada. Mereka kalpana kala balak. Meloki yam kisi kenek yam tenek vindimak nettang. Vishya kisima tenek. Vindimak nettang kohamada satte pulchare panavan. Panavan be. Vindima tulakama satte pulchare mavagini. Tara vindima hendinima. Kena me dharmayan gochara venne. Manusia itu, manusia itu isparsevin, manusia itu isparsevin. Karena manusia itu isparsevin, kota bini ini, hari ini, makanya bahir sabdi, ayat isparsa. Bahir gandhi, nasya isparsa. Bahir rasya, divata isparsa. Bahir pahasa, sarira isparsa. Dan rupiya isparsa. Itu apa? Isparsa itu rupiya, itu. Namanya, vedanava, dan ada rupiah kisparsa unat ek sane manasata vadin. Sane manasata vadin. Mano dvaret. Ekar isparsa niveredhiva siddha venetana mano dvaret. Ekar namya mano dvaret isparsa mano sampasa. Ekar isparsa tahetu namya. Hendini ima. Dahin windat, dahin rupiah, ada rupiah monagela, sitak kedunu gaman, vidima deano. Cakku vinyana, cakku karna tu neka tukaran isparse, isparse isa vidima. Pero vidin deane, seneng manu dwarit. Kota namia, isparse vene manu dwarit. Pero kanengan na sabde, sabdiya piribandha vidinne ehata isparsha wenawa bahira sabdiya sabda rupaya kanata isparsha wenawa da kanata isparsha unata sanayen manodharayata denawa manodharayata isparsha karanawa vidina pran namaya isparshayata pratyada meka man eda tikak kiwwa meka hariyata vistara karanna beri wetcha nisa mokada man danna meka tama gatuluwak oyata tiyena sama hari ini bisa dagang tidak pasti. Insa Allah ini nawaitas sih karena, nawait mana mata karena itu dia kuister itu. Nasir itu gandia kisparsen. Abah isparsen, nasir itu isparsen. Orang ada, ikah vidin itu seneng manusia itu dengan isparsen. Vidin itu dengan manusia ini vidin, manusia ini vidin. Karena manusia ini vidin, apa itu manusia itu yang isparsen kiri. Nasa isparsa karanava. Pero bahira rupaya, adhyatmika rupaya isparsa karanava. Etoda karana tune ekatu karana isparsa, etoda namayak etana hadila ivarai, vinyanayak hadila ivarai, etoda vindinna yanne. Vindima denne kohata. Manasata. Manodharayata. Manodharayata isparsa karana sanen. Eta manasen vindinne. Bahira rupaya nasya itu gocara unata nasya ingin dinna puluwan? Be.
විඥාණය විඳින්න පුළුවන්. දැන් විඥාණය චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. එයාට විඳින්න බැහැ. ඒ ධර්මතාව දෙක සම්බන්ධ වීම නිසා හටගන්න සිතක් හදලා ඒ සිත චිත්තක්ෂණය නිරුද්ධ වෙනවා. අයින් නිරුද්ධ යයි ඒ සිත අයි හටගන්නේ. හැබැයි තර කරුණ තුනේ ශනේ කරුණ තුන එකතු වෙලා ඉවර ස්පර්ශ සිත් වෙලා ඉවරයි. ශනේ ස්පර්ශයන්නේ මනෝද්වාරයට. එතකොට නාමයේ ස්පර්ශයට හේතුද? ඔව්. මොකක්ද නාමයේ? නිදී. මනෝද්වාර මනසම්පස්ස. මනසම්පස්ස. මනසට ස්පර්ශ කළේ. මනසෙන් ස්පර්ශ කරන්නේ විඳීම. නාසයට ස්පර්ශ වෙන්නේ ගන්ධ රූපය. මනසට ස්පර්ශ වෙන්නේ නාමය. එතකොට නාම රූප ස්පර්ශයට හේතුද? ඔව්. ඒ රූපය රූපයටත් ස්පර්ශයි. ශනේ හටගත් සිතක් කරුණු තුන එකතු කරන ස්පර්ශය. රසණයෙන් දුන මනෝද්වාරයට මනෝද්වාරයට ස්පර්ශයි. විඳින්නේ මනෝද්වාරයෙන්. ඒ මනෝද්වාරයට ස්පර්ශ වුණේ නැත්තම් නාසයෙන් විඳින්නේ නැහැ. හටගත් තැනම නැති වෙනවා. නාසයට ගන්ධයක් ස්පර්ශ වුණා, සිතක් හැදුණා, ඒ සිත එතනින් නැති වෙලා මනෝද්වාරයට දුන්නේ නැත්තම් සත්‍ය කුච්චරේ පණවන්න පුළුවන්. නෑ. සත්‍ය කුච්චරේ පණවන්න බෑ. විඳින්නේ. විඳින්න බැරි නම් විඳින්නේ නැත්තම් සත්‍ය කුච්චරේ පණවන්න බෑ. මේ ලෝකේ කිසිම කෙනෙක් කිසිම විඳීමක් නැත්තම් සත්‍ය කුච්චරේ පණවන්න බෑ. විඳින නිසා සත්‍ය කුච්චරේ පණවන්න පුළුවන්. එහෙනම් මනෝද්වාරයට ස්පර්ශ කරන්නේ දිවට රස ස්පර්ශ වෙනවා. බාහිර රසේ දිවට ස්පර්ශ වෙනවා. ඒකට හැදෙන සිත. ඒ කරුණ තුන එකතු කළ ස්පර්ශයෙන්. ජීව සංපස්. ඒතරේ ඒ ශනේන් මනෝද්වාරයට ස්පර්ශ කරනවා. ඒ හටගත් ඒ සිත ශනේන් මනෝද්වාරයට ස්පර්ශ කරනවා විදිහ. අනේ ඒ සිත ශනේන් නැති වෙනවා. එකෙනි චිව විඥානේ ඇති වෙන සනේ නැති වෙනවා. හැබැයි ස්පර්ශය දෙනවා මනෝද්වාරයට. ඒතර නාමය ස්පර්ශද මනසට මනෝද්වාරයට. රූපේ රූපයට ස්පර්ශයි, නාම රූප දෙක මන සංපස්සෙට මනෝද්වාරයට ස්පර්ශයි. ඒ රූපයට සම්බන්ධ වෙලා නේ. දැන් මේ ගැටලු සහගතයිනේ. නෝ ගැටලු. ඒ බෙදලා ගන්න බැරි හින්දා. වෙන් කරන්න බැරි හින්දා ගැටලු. නෑ, බාහිර රසය. ජීවකට ස්පර්ශ වෙනකොට හැදෙන්නේ සිතක්. දැන් විඳීමක් නෑ, හැදෙන්නේ සිතක්. චිව විඥානය. ඒතර සිද්ධ වෙනකොට විඥානේ හට ගන්නකොට කරුණ තුන එකතු වෙලා ඉවරයි. ස්පර්ශය වෙලා ඉවරයි. ස්පර්ශය නිසා විඳිනවා කියන්නේ ඒතර මනෝද්වාරයට දෙන්නවනේ. මනෝද්වාරයට ස්පර්ශ කරනවා. මනසට ස්පර්ශ කරනවා. මනසට ස්පර්ශ කරනවට කියනවා මනෝ සංපස්ස. මනසට ස්පර්ශ කළා දුන්නා. දැන් මනසට ස්පර්ශ කළා දුන්නේ නැත්තම් විඳින්න බෑ. ඒක තමයි අර දැක්කොත් දැක්ක කියලා ගත්ත තැන. දෙකේ විස්තමක් නැතට මතකද? ඒතර මනෝද්වාරයට ස්පර්ශ වෙන්නේ. දැක්කනම් දැක්කා. ස්පර්ශය මනෝද්වාරයට දෙන්නේ විඳින්නේ. හටගත්ත තැන සිට නිරුද්ධයි. දැන් මොකද්ද වෙන්නේ? බාහිර රසය දිවට ස්පර්ශයි. හැදෙන සිතක්. ඒතරම ස්පර්ශ සිද්ධ වෙලා ඉවරයි. සිත හැදෙනකොට ස්පර්ශ සිද්ධ වෙලා ඉවරයි. ඒ ස්පර්ශය ශනේන් දෙනවා මනෝද්වාරයට. මනසට. ඒතර මනසට දුන්නාම විඳිනවා. ඊට පස්සේ හඳුනා ගන්නවා. ඊට පස්සේ විනිශ්චය හොඳ නරක. හොඳද නරකද?
විනිශ්චය කරනවා. හොඳයිද නරකයිද කියලා. විනිශ්චය කරපන් චන්දරාගය. විනිශ්චය කරපු ගමන් චන්දරාගය. චන්දරාගය කියපු ගමන් මම. නෑ කාට චන්දරාගය? මට. තර මගේ කියලා අයිති කරගෙන ඉවරයි. මගේ කියලා අයිති කරගෙන ඉවරයි. මගේ කියලා අයිති කරගත්තාම මොකද වෙන්නේ? තමන් සතු කරගත්තා. මගේ කියලා අයිති කරගත්තා තමන් සතු කරගත්තා. තමන් සතු කරගත්තාම අහංගනවා. මච්චරි හංග. හංගපහම අකින්නෝ. ආරක්ෂා කරන්න පහංගුවට පස්සේ. නෑ රකින්න හාවියට ගන්ච. පොළොමු ගුරු ගන්ච. ගහ බැන ගැනීම. වාද විවාද. රණ්ඩු සරුවා. නඩු හබ. උසාවි. පොලිසි. දැන් මකද්ද ඉලක්. දැන් ඊට පස්සේ. කුසල්ද අකුසල්ද සිද්ධ වෙන්නේ. දැන් ඒතොර නාම රූප දෙක නෙමෙයිද ස්පර්ශයට ප්‍රත්‍ය? නාම රූප දෙක ස්පර්ශයට. අනිත් පැත්තෙන් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. නාම රූපච්ච සලායතනං සලායතන පච්ච පස්සේ කියලා ගත්තාම නාම රූප කියනකොට රූප වලට පහක් තියෙනවා ආයතන වලින්. නාම කියනකොට එකක් කියනවා මන ආයතන. ඒක නාම රූපච්ච සලායතනං සලායතන පච්ච කියලා ගත්ත ගැටලුවක් නැහැ. ප්‍රවෘත්තිය පෙන්වන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය පෙන්වන්නේ නාම රූපච්ච පස්ස. එයි. ඒ පෙන්වන්නේ මේ නාම රූප දෙක ස්පර්ශයට ප්‍රත්‍ය වීම නිසා මේ සිද්ධ වෙන ගලාගෙන යන ආකාරය. දැන් ඒ විදියට බලාගෙන අකුසල සිද්ධ වෙන ආකාරයත් අපිට තේරුම් ගන්න පුළුවන්. එමෙ නැත්නම් ස්පර්ශය නිසා ඊට පස්සේ යන අපි විඳීම. ආ ස්පර්ශය නිසා නේ විඳීම. ආ විඳින තැන ඇලෙන. ඇලෙන තැන. තදින් අල්ල ගන්න. ග්‍රහණය කර ගන්න. දැඩිව ගන්න. දැඩිව ගත්තහම දැඩිව ගන්නට කියන්නේ උපාදානිය. ඒ උපාදානියට ගියාම කර්ම රැස් කරනවා. කර්ම කරන. දැන් අත්තන්ට එනවනේ. අර ග්‍රහණයට නතු කරගත්ත තැනට එනවනේ. ඇයි? හැංගුවේ. ඒකනේ දොරවල් ජනෙල් දාගෙන තියෙන්නේ. ඉබි අතුරු දාගෙන තියෙන්නේ. CCTV හයි කරන් තියෙන්නේ. නැද්ද? දැන් හංගගෙන නෙමෙයි දින්නේ. දැන් හංගගෙන ඉන්න රකින්න ඕනේ නැද්ද? රකින්න ඕනේ. රකින්න නම් මොකක්ද තියෙන්නේ? දැන් ගෙදර පොල්ලක් අද නැති. තියෙනවා අනිවාර්යෙන්. ආයිඩියාවක් හරි තියෙනවා. යම් දෙයක් තියෙනවා. දැන් ඔය පාවිච්චි කරන්න ඕනේ පාවිච්චි නොකරත් නේද? ආ අවස්ථාවක් ආවොත්. හොඳයි තමයි නැති වෙලාවක ඒවා අරගෙන උදුරගෙන එහෙම තිබ්බොත් උසාවි පොලිසියන්නේ. ඒක අල්ලපුවත් අල්ලපු ගෙදර තියලා හම්බුණ ගහ බැන ගැනීම රණ්ඩු සරුවල් වාද විවාද කලකෝලහල නැද්ද? ඒකද බුදුරජාණන් දේශනා කරන්නේ. නාම රූපේ ස්පර්ශයට ප්‍රත්‍ය ස්පර්ශය අපි මනෝධාරයට දෙන්නේ නැතුව එතනම නැවතුත් මොකද වෙන්නේ? නවත්තන්න වෙනවා ධාරිතනේ. මනෝධාරයට දෙන් ස්පර්ශ කරන්නේ නැතුව මනෝද්වාරයට ස්පර්ශ කරන්න ඕනේ විඳින්න. ඒ මනසනේ විඳින්නේ. ඇහෙන් විඳින්න පුළුවන්ද? රූපෙන් විඳින්න පුළුවන්ද? චක්කු විඥාණයෙන් විඳින්න පුළුවන්ද? දැන් මේ ධර්මතා ප්‍රත්‍ය වීමක් විතරයි තියෙන්නේ. ඇස ප්‍රත්‍ය වෙනවා. විඳීම කියන තැනට යනකොට ඇස ප්‍රත්‍යයි. බාහිර රූපේ ප්‍රත්‍යයි. දෙක නිසා හැදෙන සිත ප්‍රත්‍යයි. ඉන්න සංගති පස්සෝ කරුණ තුන එකතු කරන ස්පර්ශය ප්‍රත්‍යයයි. ඒ ස්පර්ශයෙන් ඒතර මනෝද්වාරයට ස්පර්ශයෙන් ස්පර්ශය කියන නාම ධර්මයක්. ස්පර්ශයෙන් නිසා විඳීම. ඒක තමයි. ඒතර මේ ලෝකේ කිසිම තැනක කිසිම කෙනෙක් විඳීම කියන ස්වභාවය ඇඳිනීම විඳීම කියන ස්වභාවයක් නැත්තම් සත්‍යයක් වෙන්නන්නේ සත්‍යක් නැහැ. විඳීම හැඳිනීම තුළ තමයි සත්‍යක්
දාගත්තේ. එහෙනම් දැන් එතකොට කාය සම්පස්ස ශරීරයට බාහිර පහසක් දෙක නිසා හද සිතක් ඒ සිත චිතක්ෂණේ ඇති වෙන සනේ නැති වෙනවා හැබැයි ස්පර්ශ දෙනවා කරුණතන එකතු කරන්නේ ස්පර්ශය ස්පර්ශය දෙන්නේ මනෝද්වාරයට විඳින්ද මනසින් විඳින්ද සීතල දැනෙන්නේ කයට හැබැයි විඳින්නේ මනසින් ඒකර මනෝද්වාරයට ස්පර්ශ වෙලා තියෙන්නේ ගෙනින් තියෙන්නේ අරමුණ රූප රූපාරම්මණයත් මනෝද්වාරයට ස්පර්ශ වෙලා තියෙන්නේ ශබ්දාරම්මණයත් මනෝද්වාරයට ස්පර්ශ වෙනවා මනෝද්වාරයට ස්පර්ශ වෙන්න දෙන්නේ නැතුව හටගත් තැනම නැවතුත් එකයි තථාගතයන් වහන්සේ හේතු අයින් කළොත් ඵලය හටගන්නේ හේතු අයින් කළොත් ඵලය හටගන්නේ එහෙනම් නාම රූපච්ච පස්ස පස්සපච්ච වේදනා වේදනාපච්ච තණ්හා තණ්හාපච්ච උපාදාන උපාදානපච්ච කර්ම භවද උප්පත්ති භව භවපච්ච ජාති ජාතිපච්ච ආනන්ද ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායස්ස සම්භවಂತಿ මෙන්න මේ දුක්ඛදේ පහළ වීම කර අපි මනෝද්වාරයට ස්පර්ශ වෙන්න දෙන්නේ නැහැ අපි සිත හට ගන්නවා ශෛරූපය නිසා සිත හට ගන්නවා ඒක නවත්තන්න බැහැ සතන් වාසෙත් එක නවත්තන්න කියන නවත්තන්න බෑ. ඒක සිදු වෙන ක්‍රියාවලිය. සෛරූපය නිසා සිතක් හැදෙනවා. හැබැයි මේ කර්ණතර එකතු කරන්නේ ස්පර්ශයයි. හැබැයි ස්පර්ශ දෙන්නේ මනෝද්වාරයට. විඳින්ද? අද ස්පර්ශ මනෝද්වාරයට ගෙනෙන විඳින්නේ නැහැ. විඳින්නේ නැහැ. එතකොට කර්ණ තුනක් සිද්ධ වෙයි. මොකක්ද? කර්ණ හතරක් සිද්ධ වෙනවා. ඇස ක්‍රියාව සිද්ධ වෙනවා. බාහිර රූප ක්‍රියාව බාහිරව සිද්ධ වෙනවා. දෙක නිසා හැදෙන සිතේ ක්‍රියාව සිද්ධ වෙනවා. කර්ණ තුන එකතු කරන ස්පර්ශය සිද්ධ වෙනවා. ඒ කර්ණ තුන එකතු කරන ස්පර්ශයක් ඇද? හැබැයි ස්පර්ශය මනෝද්වාරයට දෙන්නේ නැහැ. දැන් පෘථග්ජන කුච්චරය මොකද්ද කරන්නේ? මනෝද්වාරයට දෙනවා. ඒකට රූපයයි විඥාන ස්පර්ශය කියන්නේ නාම ධර්ම ඇසයි රූපය කියන්නේ රූප ධර්ම. දැන් නාම රූප දෙක ස්පර්ශයට ප්‍රත්‍යද? මනෝද්වාරයට දෙනවනම් ස්පර්ශයට ප්‍රත්‍යයි. හරි. දැන් ඇසේ ක්‍රියාව තියෙනවා රූපේ ක්‍රියාවක් තියෙනවා. දෙක නිසා හැදෙන සිතේ ක්‍රියාවක් තියෙනවා. කොහොම කරුණ තුන එකතු කරන ස්පර්ශය සිද්ධ වෙනත් ඉවරයි. සැනෙන්යි ප්‍රාසිත සැනෙන් සිත අයින් කරා තව චිතක්ෂණයකට ඉඩ දෙන්නේ රාතන් වාස්කරණ එක තමයි ඒකයි දික්ටි මතන්චි දැක්කොත් දවල මොකද කරන්නේ දැක්කා කියලා නිකන් සම්බන්ධය දකින්නේ නැහැ නේ පෘථග්ජන කුච්චරේ ඇහැට රූපයක් ස්පර්ශ වෙනවා කියලා දකින්නවද දැක්කක් කියලා දකින්නවද දැක්ක කියලා ගන්න. ඒතනම දික්තිද? දැක්ක කියනකොටම දික්තියක්. දර සම්බන්ධ වෙන රූපේ ඇහි හදන සිත. දර ක්‍රියා විසිත. කර්ණ තුන එකතු කරන ස්පර්ශය. හැබැයි කර්ණ හතරකට ඉඩ තියෙනවා පස්වෙනියකට ඉඩක්. දැන් මොකද කරන්නේ? හේතු අයින් කළොත් ඵලය නිරුද්ධයි. විඳින්නේ නැත්නම් හඳුනා ගන්නෙත් නැහැ. හඳුනා ගන්න නැත්නම් බලවත් වෙන්නෙත් නැහැ. බලවත් වෙන්නේ නැත්නම් විඥාණයට ප්‍රවෘතියකුත් නැහැ. විඥාණයට පැවැත්මක් නැහැ. විඥාණයට පවතින්න ඕනේ අරමුණක් ඕනේ. බලන්න හොඳට නැද්ද කියලා. අරමුණක එල්ලිලා නෙමෙයිද විඥාණය තියෙන්නේ? එක රූපයක ඉල්ලලා සිටින නැද්ද
නැත්නම් ශබ්දයේ කියලා ශබ්ද ආරම්භණි. නැත්නම් ගන්ධයේ කියලා ගන්ධ ආරම්භණි. නැත්නම් රසයේ කියලා රස ආරම්භණි. නැත්නම් පහස කියලා පොට්ටබ ආරම්භණි. නැත්. නැත්නම් නාම රූප දෙකෙන් එකක ධම්ම ආරම්භණි. එල්ලිලා මනස සිත විඥානි. එල්ලිලා නෙමෙයිද තියෙන්නේ. දැන් එල්ලෙන්න දෙන්නේ. දැන් මේ කියන්නේ රහතන් වහන්සේගේ සිතේ ක්‍රියාවක් මේ කියන්නේ. මේක කඩේට මේක ගැඹිර ගැඹුරු වෙලා තියෙන ගැඹුරු වෙලා තියෙන රහතන් වහන්සේගේ සිතේ ක්‍රියාවයි මේ පෙන්නේ. රහතන් වහන්සේට ඇහැටිනවා. ඇහැටිනානේ රහතන්. බාහිර රූප ආයකට සම්බන්ධ වෙනවා. එතකොට චක්කු විඥානේ හැදෙනවා. කරු එතකොටම කරු තුන එකතු කරලා ඉවරනේ එකතු කර ඒ ස්පර්ශයෙන් හතරක් සිද්ධ වෙන්න දෙනවා පස්වෙනියකට ඉඳ නැහැ පස්වෙනියකට ගිය ගමන් එතකොට නාම රූප දෙක ස්පර්ශ වෙලා ඉවරයි මනෝද්වාරයට ස්පර්ශ වෙච්ච ගමන් විඳිනවා විඳපු දේ හඳුනා ගන්නවා හඳුනාගත්ත දේ තුළ සිත බලවත් වෙනවා බලවත් වෙනකොට විතක්ක ਵਿਚාර කල්පනා කරන සෑ බලනවා එතකොට ප්‍රවෘත්තියක් තියෙනවා මන ප්‍රවෘත්තියක් සංසාර ප්‍රවෘත්තියක් තියෙනවා සංසාර ප්‍රවෘත්තියක් වර්තමානයේ රහතන් වහන්සේගේ නාම රූප දෙක ක්‍රියාත්මක වෙනවා ඒ ක්‍රියාව සිද්ධ වෙනවා නාමයේ ක්‍රියාව සිද්ධ වෙනවා රූපයේ ක්‍රියාව සිද්ධ වෙනවා රහතන් වහන්සේ හැබැයි කර්මවල ප්‍රවෘත්තියක් නෑ. කර්ම සකස් වෙන්නේ. ඒ කර්ම සකස් වෙන්නේ විඳින්නේ. විඳින්නේ. විඳින්න නැත්නම් හඳුනා ගන්න බෑ. හඳුනා ගන්න නැත්නම් කොහොමද වේදනා සංඥා දෙක නැත්නම් කොහොමද සිතක් බලවත් කරන්නේ? සිතක් බලවත් වෙන්නේ නෑ. බලවත් කරන්න බෑ. විඳීම හඳුනා ගැනීම තුල තමයි බලවත් කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මෙතනදී පෙන්න ආනන්ද. එහෙනම් විඳීම හැදිනීමයි කියලා දෙයක් ලෝකේ නැත්තම් ඒක සාම කවදාවත් කොහෙත්ම ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් සත්‍යයක් පෙන්වන්නද? සත්‍යයක් පෙන්වන්න පුළුවන්. මේ ඒ ප්‍රතිසන්දි ගන්න ආරම්භණය යන්නේ. අරමුණක් නැහැ ප්‍රතිසන්දියක් ගන්න. චුති ප්‍රතිසන්දි දෙක ගන්න අරමුණක් ඕනේ. ඒතර අරමුණ කෙලීලා අනිකාභවයට යන්නේ කුසල ආරම්මණය අකුසල ආරම්මණය. ආ ආරම්මණය කෙරියන්න. ඒතර කුසල කර්ම අකුසල කර්ම. ඒක තමයි කුසල කර්ම අකුසල කර්ම කියන්නේ. කුසල චේතන අකුසල චේතන. කුසල සිතුවිලි අකුසල සිතුවිලි. සිතුවිලි වලට ඉඩක් නැහැ. අර ධර්මතා හතරේ ක්‍රියාවක් තියෙනවා. මන ධර්මතා හතරේ. ඇස බාහිර රූපේ දෙක නිසා සිත හැදෙනවා රහතන්වා චක්කු විඤ්ඤාණය හැදෙනවා රහතන්වා ඒතොර එතන තණ්හාවක් නැහැ මානයක් නැහැ දික්කියක් නැහැ ඒ ධර්මතා හතරේ ක්‍රියාව විතරක් රහතන්වාන්සේගේ නුවණින් දකින ප්‍රඥාවෙන් දකිනවා ඇසේ ක්‍රියාවක් දකිනවා ඒතොර එතන තණ්හා මාන දික්ටි නැහැ ඒකට ඇලිලත් නැහැ ඒකට මානෙකුත් නැහැ එපරිම වැරදි දර්ශනයකුත් නෑ. සන්නාමාන දිට්ටි නෑ. කර විඳින්නෙත් නෑ. සන්නාමාන දිට්ටි නැත්තම් විඳින්නෙත් නෑ. ඔය සන්නාමාන දිට්ටි තුල තමයි විඳින්නේ. ඒකනේ මම දැන් ගිය සතියේ කිව්වා මේ. මේ නැවතත් කියන්නේ ඒකයි. නැවත කියන්නේ හොඳට සාහවරු කරගන්න ඕන නිසා. සිත යම් තැනක ඇලුනොත් ඒ පිළිබඳව ආරම්මණය නැවත හොයනවද නැද්ද? වෙන සිත යම් තැනක රැඳුනොත් සිත යම් තැනක ලැග්ගොත් සිත යම් තැනක ඇලුනොත් ඒ ඇලෙන්න තියෙන්නේ එක් රූපය එක් ශබ්දය එක් ගඳ සුවඳ එක් රසය එක් පහස හරිද අර මනසින් යන්න අර විඳින් කියන්නේ දැන් මේ විඳින් කියන තැනට අපි යන්නේ නැතුව මේ කතා කරන්නේ හරි දැන් ඒන් එකක් ඉතින් ගන්න එන එකක් කොහෙන්ද ගන්න? එහෙනම්
Dengan pahat pahai tanah kesi teri lah. Elu lalang, eh pahai nikah kue nama. Eh kue nanti kena parisan ya. Elu no nisa atau mai kue ane nata kue ane. Eka rataan wahsi ketanna bak nanti nisa rataan wahsi kue ane. Krutakchana sirojana ada trusna watiyana nisa ramunuk kue nama. Nada, nata kue nama. Aramunu hoyana kota aramunu labinam. Aramunu hoyalan. So aramunu hoyanda tamai. Oya alankara deval, lassana deval, piyakaru deval, manaskanta deval okkoma ekras karagena tiyenne. Lassana roopa, miri hada, hada suwada, pranita ahara, sumudu kayata pahasu, metta eta enda etirili, isuwa pahasu deval. Hoyagena tiyenne mokotada? Aramunu hadanne. Etoda den aramunu neda hiwwe? Aramunu hoyenakota aramunu labenawane. Aramunu labuna nan mokada karanne? Aramunu labunahama eka wedenawa dekata? Hodada narakada kiyala? Vinishchaya karana. Vinishchaya karana payane chandaragiya. Eka chandaragiya enne mama mage kiyana tana. Rahatan wahanse itu mama magi kena gigi mati nado, nih, itu orang jitu nih rahatan wahanse, mama magi kena gigi mak rahatan wahanse, nih, tan jitu nih, itu orang chandra agi nih kian nih, rahatan wahanse itu chandra agi nih, itu trusna agi nih, tan, itu mana ya nih, hei, satta punjala sanyawa nih, satta punjala sanyawa ini, windi nate nih. Windina tanah maya ini satu pujar sanjak. Itu nahan tu nakan. Windina hantu nakan tanah satu pujar ini masih enggan. Itu ber. Rata nasir mana ni? Eh mana ni? Windina pujar ini. Kart mana pengen ni? Pujar ini tak inne. Hatme ada inne. Hatme kita itu dia ada inne. Eh manusia tu ting. Sampurna yang lain-lain ini. Itu kata. Nah, mama magi kira gannet ta. Aiti kira gannet. Chandra agi kira kianne mama magi. Mata aiti kianne katama chandra agi kianne. Mata aiti nan chandra agi. Ekane magi kianne. Kata magi kianne puka makata kaya na. Magi vichya gaman tamang satu kira gannet. Tamang aiti kira gannet. Tamang santaka kira gannet. Itu pasti hanggan tu. Jadi hanggan itu sama gejala dagat. Ibu ya turu dagat. CCTV high kare. Mana je? Then sendua. Eka ni kau hari anak kau dah almari tahal ya turu tikat ganna. Dorol jangan tikat tahal ya turu tikat ganna. Itu pasti gate ping gate table lah. Eka kari ke dalam switch kan off karna. Gateway. Ned. Nah, hanggal ane mesti tin. Hanggua. Nah, hanggua nang dengan rakin doni. Hari. Nah, aku pohonnya kini no balan pulau ane nang ayat aku yar durat tanah ketegian. Jadi resi dua nang sini pohonnya kini balan pulau. Nah, pohonnya kini balap pulau amat kini mau jangan horu pen lagi lah jadi. Nah, tanggal polisi terpol lekat dina. An awal tanah awal. Pariah hawa langkit dan negara tanah huruf yang ada. Eh, meter apa ni kembaran pula? Dah itu pada polisi anda ni tu nanti. Usahari anda ni tu nanti. Nadu ti anda ni tu nanti. CCTV orang tiada pucat yang pilih bantu. Itu pasal apa? Nampaknya apa sahaja karakola rewind kalau balik paham. Menteri sahaja kata, dah muka diteran. Kandu sarwal gahabena geni wada vivada kalakola hal boru kelam parusa wacana mona ned. Hodai kisimak kena kuda kisimak kena kena rakinda diak netam maka deweni. Rata nan sita rakinda diakni. Arak syakran diakni. Ini sanatnya mahanatnya dikit nih. Rakinda diakni rata nan.
රකින්න දෙයක් නැත්ත හංගන්නේ මොනවද? රකින්න දෙයක් තියෙන හින්දානේ හංගයි. මච්චරිය නැහැ. ඒතර හංගුවේ නැහැ. ඒතර හංගුවේ නැත්තේ අයිති කරගෙන නැහැ. තමන් අයිති කරන්නේ. අයිති කරගත්තේ නැත්තේ ඇයි? මගේ කියලා ගත්තේ නැහැ. මගේ කියලා ගත්තේ නැත්තේ චන්දරාගේ නේ. චන්දරාගේ නැත්තේ ඇයි? අරමුණ හෙව්වේ නේ. අරමුණ හෙව්වා හින්දානේ ලැබුණේ. ඒතර අරමුණ ලැබුණේ නැහැ. අරමුණ ලැබුණේ නැත්තේ ඇයි? අරමුණ හෙව්වේ නේ. අරමුණ හෙව්වේ නැත්තේ ඇයි? ඇදීම නැහැ. දැන් හරිද සමුදාරයේ සත්‍ය? දුක් වලට හේතුද නැද්ද? නේදර දමේ රාතන් වහන්සේගේ සිත හා මේ පෘථග්ජන සිත මේ පිළිබඳව මේ පෙන්වන්නේ. දැන් අපි කවදා හරි එතනට යන්න වෙනවානේ. දැන් ඒකනේ සසරේ නිවනට බණ කියන්නේ. නැත්නම් සසරේ සසරට බණ කියන්නේ බැරි. වැඩක් නැහැ නේ. ඕනේ මොකද? සසරේ නිවනට. එහෙනම් නිවනට නම් අපි රාතන් වහන්සේගේ සිතේ ස්වභාවය හඳුනා ගන්න ඕනේ. එම රහතන් වහන්සේ කෙනෙක් හඳුනා ගන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා. මේ අද පුළුවන් වුණත් මේ ටික කියලා ඉවර වෙලා ලබන සතියේ කියන රහතන් වහන්සේ කෙනෙක් හඳුනා ගන්න පුළුවන් සූත්‍රය බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ 26වදන සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයෙන් පුළුවන් හොඳට රහතන් වහන්සේ කෙනෙක් හඳුනා ගන්න. කොහොමද කියලා හඳුනා ගන්න. දැන් හොයනවානේ ගොඩාක් කට්ටිය හොයනවා. මේ ධර්මය දැන් හරි විවෘතයි පැහැදිලි පිළිසිඳුයි දේශනා කරන ස්වාමින් වහන්සේලා ඕන තරම් ඉන්නවා නිවැරදිව දේශනා කරනවා. ඉතින් දැන් හොයන මේ රහතන් වහන්සේ කවුද කියලා. කොහෙද ඉන්නේ කවුද රහතන් වහන්සේ කවුද රහත් වෙලා තියෙන්නේ? එයා රහත් වෙලාද? එයා අනාගාමි වෙලාද? හොයාගන්න පුළුවන්. සූත්‍රයක් තියෙනවා. මම ඒක කියන්න මේ සූත්‍ර දේශනාවෙන් පස්සේ අපි ලබන සතියේ නම් පුළුවන් වුණත් කියන්න. තියෙනවා හොයාගන්න. දැන් මේ පෙන්නන්නේ රහතන් වහන්සේගේ සිත හා පෘථග්ජන සිතේ ස්වභාවය. එහෙනම් දැන් එතකොට කණින් ශබ්දයක් ඇහුවා අපිට මොකද වෙන්නේ? හැදෙන සිතක්. කර්ණ තුන එකතු කරලා දෙන ශරණයෙන් ස්පර්ශය අපි ඒක දෙන ශරණයෙන් මනෝද්වාරයට. මනෝද්වාරයට දෙන. මොකටද? ඇදගෙන යන්නේ. ස්පර්ශ කරන මනෝද්වාරයට. එතකොට හටගත්ත නාමය විඥානය හා ස්පර්ශ කියන නාම ධර්මය අර මනෝද්වාරයට ස්පර්ශ කරනවා. මනෝද්වාරයට ස්පර්ශ වෙන්නේ. ඒ ස්වභාවය. විඳිනවා. විඳිනකොට හඳුනා ගන්නයි ස්වභාවය. විනිශ්චය හොඳ නරක. හොඳ නරක වශයෙන් හඳුනා ගන්න. දැන් හොඳ නරක වශයෙන් හඳුනා ගත්තා. ඊට පස්සේ චන්දරාගය. රහතන් වහන්සේට නෑ. අනට ශබ්දයක් ඇහෙනවා රහතන් වහන්සේ. රහතන් වහන්සේට කන තියෙනවා. ශබ්ද ඇහෙනවා. සෝත විඥානයක් හැදෙනවා. කර්ණ තුන ස්පර්ශය විසින් එකතු කරනවා. හැබැයි ඒ ස්පර්ශය මනෝද්වාරයට දෙන්නේ. මනෝද්වාරයට දෙන්නේ. මනෝද්වාරයට දුන්නොත් තමයි විඳින්නේ. විඳීම, විඳණය, වේදනාව දැනෙන්නේ කොහාටද? කනටද? නේ කනේ වේදනාව දැනෙන්නේ මනසට. ඇහැටද? ඇහි වේදනාව දැනෙන්නේ මනසට. ඇහි ආබාධයක් නම් ඒ වේදනාව දැනෙන්නේ මනසට. ඒතර මනසට ස්පර්ශ වෙන්නේ. රූපය මනසට ස්පර්ශ වෙනවා. ඒතකොට රහතන් වහන්සේ විඳින්නේ වේදනාව වේදනාවක් හැටියට ගන්න ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මයක් මේක. ඒකත් අනිත්‍ය වූ ධර්මයක්. තාවකාලික ධර්මයක්. හේතු ප්‍රත්‍යයෙන්ම හටගත්ත ධර්මයක් කියන ස්වභාවය විතරයි රහතන් වහන්සේ දකින්නේ. විඳීම විඳින්නේ කායික දුක් වේදනාවක් උනත් මනසට ස්පර්ශ කළා මනසින් විඳින්නේ. ඒකයි මම මෙතෙක් ඉස්සෙල්ලා කිව්වා. ඊතල එක ඊතලයකින් පහර කාපු පුච්චලයට තව ඊතලයකින් විද්දොත් ඊතල දෙකක වේදනාවක් දැනෙනවා. එතකොට එක ඊතලයක වේදනාව කෙයිතලයක් නම් විද්දේ ඒ වේදනාව විතරයි. ඒ කියන්නේ කයට කයේ අපහසුතාවයන් නිසා, කයේ ආබාධයන් නිසා, කයේ රෝගයක් නිසා, කයේ පීඩාවක් නිසා කායික වේදනාවක් තියෙනවා.
හැබැයි ඒක මනසට මනෝද්වාරයට ස්පර්ශ කරන්න නෑ රහතන් වහන්සේ. අපි මොකද කරන්නේ? ඔළුව කැක්කම හැදිච්චාම කාගේ ඔළුවද කැක්කම? මගේ ඔළුව කැක්කම ඉන්න බෑ. දැන් ඊතල පාරවල් දෙකයි. ඔළුවට එකක් වැදිලා අනිත් එක මානසයට වැදිලා. නැද්ද? ඊතල පාරවල් දෙකයි. රහතන් වහන්සේට එක ඊතල පාරයි. රහතන් වහන්සේට ඔළුව කැක්කම හැදි. හැබැයි එක ඊතල පාරයි. ඒක මනෝද්වාරයට දීලා නැහැ. අපි මනෝද්වාරයට දෙනවා. ක්‍රමනෝද්වාරයට එනම් නාමය නාම රූප දෙක ස්පර්ශ නැද්ද? ස්පර්ශයට හේතු වෙන්නේ නැද්ද? නාම රූපච්ච පස්ස කිවේක ස්පර්ශයට හේතු. ඒ කියන්නේ මනෝද්වාරයට මේ ස්පර්ශය කතා කරන්නේ. ඒතර නාම රූප දෙකේ ක්‍රියාව සිද්ධ වෙනවා. අපේ මනෝද්වාරයට ස්පර්ශ කරන්නේ රහතන් වහන්සේ. රහතන් වහන්සේට දැන් දිවයි රස්සයයි සිත හැදෙනවා. දැන් කරුණ තුනේ ශණයෙන් එකතු කරලා දෙනවා ස්පර්ශයට. ස්පර්ශයෙන් එකතු කරලා දෙනවා. මේක මනෝද්වාරයට දෙන්නේ නෑ. රහතන් වහන්සේට ආහාරය පිළිබඳව අමනාප සිතක් නැත්තේ. අමනාප සිතක් නෑ. ඒක නීරස වුණත්, ඒක තමයි අප්‍රිය වුණත්, අමනාප වුණත්, නීරස වුණත් රහතන් වහන්සේට ඒ පිළිබඳව මනෝද්වාරයට ස්පර්ශ කළා නේ. ආහාරයේ දිවේ තිබ්බ සතර මහා ධාතු, සතර මහා ධාතුත් එක්ක එකතු වෙච්ච බව දැනගත්තා. එච්චරයි. දැනුණා දැනුණා විතරයි. ග්‍රහණයට නතු කරන්නේ. ඇලිලා නැහැ, විඳින්නේ. හඳුනාගත්තත් නැහැ. හඳුනාගත්තේ කොහොමද? සතර මහා ධාතු. මේ සතර මහා ධාතුත් අපි බෙදලා පෙන්වුවා. තවත් යටට යන්න ඕන කියන කාරණේ. එනම් පැහැදිලි. එනම් දැන් මෙච්චර වෙලා කතා කරේ ඒ පිළිබඳව රහතන් වහන්සේගේ සිත හා මේ ප්‍රත්‍යක්ෂණ සිත. ඒතර අපි සමනොත් එතනට ආවොත් සමන්ට දැනේ. එහෙම නැතුව රහතන් වහන්සේලා හොයන්න යන්න එපා. හැබැයි හොයාගන්න ක්‍රමය මම කියන්න. කොහොමද හොයාගන්නේ කියලා සමන්ට දැනගන්න පුළුවන් එතකොට. කවුද රහතන් වහන්සේ, කවුද රහත් නැත්තේ කියලා. ඊට පස්සේ ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද. මේ ආත්මවාදියා මේ ආත්මය සතර ආකාරයකට පනවනවා. ආත්මවාදියා ඒ කියන්නේ ආත්මයක් තියෙනවම කියලා ගත්ත පුච්චලේ. මේ ආත්මය සතර ආකාරයකට පනවනවා. කොහමද? රූපේ ආත්මය කියන රූපේ කුඩායි කියලා ගන්නවා. රූපේ ආත්මයි කියලා ගන්නවා. රූපේ කුඩායි කියලා ගන්නවා. රූපේ අනන්තයි කියලා ගන්න. රූපේ අනන්තයි කියලා ගන්න. රූපේ මහත් කියලා ගන්න. අරූපේ ආත්මයි කියලා ගන්න. අරූපේ කුඩයි කියලා ගන්න. අරූපේ අනන්තයි කියලා ගන්න. අරූපේ මහත් කියලා ගන්න. අනන්තයි කියලා ගත්තා මහත් කියලා ගන්න. මෙන්න මේ සතර ආකාරයට ආත්මවාදී මේ පනවනවා. ආනන්ද රූපේක ආත්මයක් තියෙනවද? ද ආත්මය කියන්නේ මොකද්ද? ආත්මය කියන්නේ වෙනස් නොවන දෙයක්. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් දෙයක්. ඒක ආත්මවාදී රූපේ ආත්මය කියලා ගන්නවා. ඒක ස්ථිර කරන්න හදනවා. නැති ආත්මයක් ස්ථීරව තියෙන බව පෙන්වන්න හදනවා යා. ආත්මවාදී. රූපේ ආත්මය වශයෙන් ගන්න. දැන් රූපේ ආත්මය වශයෙන් ගන්න පුළුවන්? බැ. ඇයි ගන්න බැරි? ආත්මය කියන එකේ වචනේ තේරුම් ගන්න ඕන ඉස්සෙල්ල. ආත්මය කියන්නේ සමාගයේ කැමැත්තේ හැටියට, සව කැමැත්තේ හැටියට. සමාගයේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් ආත්මය. වෙනස් නොවන දෙයක් ආත්මය. වෙනස් නොවන දෙයක් හා තම වශයේ තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක්. එතකොට දැන් කුඩා හෝ මහත් හෝ යම් රූපයක් පුළුවන් ද ආත්මයට දාන්න?
Sangskara kiana matta mata enakota karma kiana tanata evili ivarai. Chetana sangskara. Akusala karma akusala kusala karma kusala chetana sita balavat ivarai. Etara karmayak sakas vela ivara nan sitata ellenda tanak thiyenawa. Sitata ellenda tanak thiyenawa. Rahatan wahansayage sitata ellenda tanak nahi. Ei? Within me. Arka dharmata hataren navattala thiyenawa. Sparshaya manoddharayata denne. Sparshaya manoddharayata denne. Naththam within me handuna ganne balavat wenne. Ara asai rupaya nisa hatagatta chakku vinyanaya etana niruddhayi. Etana ivarayi. Dan pahadili. Ekara vedanawa aathmayata danna puluwan. Vedanava atmeyata danna be puluwan da me sanyava atmeyata danna puluwan idbe atme kiyanne tama vashe pavatine ne samaje vashe ne me pavatine da roopa api kiyam gam roopa roope pilibanda vindinawa vindinawa ne prakachana puchchara da roope pilibanda vindina kota roope pilibanda haduna ganna vindina tana haduna ganna ඒතර විඳිනේ තන හඳුනා ගත්තාම අර විනිශ්චයට එනමනේ හොඳ නරක එක පටිගත සම්පස්සේ එතන නැත්නම් තරහ ස්පර්ශ වෙනවා එමු නැත්නම් ලෝභී ස්පර්ශ වෙනවා ලෝභී ස්පර්ශ වෙනවා දෙකම අකුසල නෙමෙයිද දෙකම අකුසල ඒතර දැන් රහතන් වහන්සේට දැන් විඥානේ නැවතුණානේ අර ස්පර්ශ සිද්ධ වෙනවා එනිසා තමයි විශේෂ මේ ස්පර්ශය විශේෂ ආහාරයක් හැටියට දේශනා කළේ. මුළු සසරටම ප්‍රත්‍ය වෙන ධර්මයක් හැටියට ස්පර්ශය දේශනා කළා තියෙනවා. කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියලා හතරක් තථාගතයන් වහන්සේ දේශනා කළේ ඒකයි සසරට. එහෙනම් එතකොට දැන් වේදනාව ආත්මයට දානවද සංඥාව ආත්මයට දානවද සංස්කාර ආත්මයට දානවද සංස්කාර ආත්මයට දාන්න බැහැ ඇයි වේදනා සංඥා දෙකෙන් ගන්න සංස්කාර ආත්මය ප්‍රත්‍යෙන උපන් ධර්මයන් ස්පර්ශ ප්‍රත්‍යෙන් හටගත් ධර්මයක් නේ මනෝද්වාරයට ස්පර්ශෝනේ ඇයි වේදනාව මනෝද්වාරයට ස්පර්ශ කළා ඒකම හැඳිනීම මනෝද්වාරයට ස්පර්ශ කළා සිත බලවත් වීම මනෝද්වාරයට ස්පර්ශ කළා අර රූපේ ස්වභාවය නැද්ද
හැබැයි මූලික ධර්මතාව දෙක ඇසයි රූපය. හැදුන සිත. මේ කරුණු හතරෙන් නවත්තනවාද එහෙම නැත්නම් දිගට යන්න දෙනවද මොකද්ද කරන්නේ? ඉතින් රහත් කරන්න තමයි හදන්නේ. කරුණු හතරෙන් නවත්තනවාද එහෙම නැත්නම් නැවතත් පෘථග්ජන පුච්චරයක් වශයෙන් විඳීමත් අරගෙන හඳුනා ගැනීමත් අරගෙන කර්ම කියන ස්වභාවයට ගිහිල්ලා අරමුණක එල්ලෙන්න අරයට කාටද විඥානෙට අරමුණක් හදලා දෙනවද එල්ලෙන්න ද අද ඕන නවත්තන්න පුළුවන් නෑ පුළුවන් වුණා නවත්තන්න බැරිද ඒක අද බෑ නෑ හෙටත් බෑ ඒ හෙටත් ප්‍රශ්න ටිකක් තියෙනවා හෙටත් ප්‍රශ්න ටිකක් තියෙනවා එතකොට මොකද අනිද්දාටත් ප්‍රශ්න ටිකක් තියෙනවා එතකොට ලබන සති දැන් ලබන සති වෙනකන් ඉඳීද හා මොකද කරන්නේ පෘථග්ජන වශයෙන්ම පරලව යනවාද එහෙම නැත්නම් රහත් වෙලා පිරිනිවන් පානවාද කාරණ දෙකයි තියෙන්නේ. මේකට වඩා දැන් වේදනාව ආත්මයට දාන්න බෑනේ. සංඥාව ආත්මයට දාන්න බෑ. ඒත් ආත්මයේ විඳින්නේ. ආත්මවාදී ගන්න ආත්මේ විඳී කියලා. දැන් ආත්මයේ විඳින්නේ. ධර්මයේ ධම්මයේ ප්‍රවෘත්තිය ගලපුව ආකාරයටද සිද්ධ වෙන්නේ එහෙම නැත්නම් ආත්මයක් විඳිනවද? එහෙනම් දැන් මම විඳිනවා කියලාද? මම විඳිනේ කියලා ගන්නකොට ඊතල පාරවල් දෙකයි. කණක එක්කම ඉන්න බෑ කණේක එක්කම. දැන් කණේ මොකක් හරි ආබාධයක්. මේක කායික ආබාධයක්. හැබැයි ස්පර්ශය දෙන මනෝද්වාරය. පටික සම්පස්ත. දැන් මනෝද්වාරයට දුන්නාම ඊතල පාරවල් දෙකයි. මානසිකුත් විඳිනවා. කයනුත් විඳිනවා. ඒක ඊතල පාරයක්. ඒ තමයි කණේ ආබාධය. දෙක ස්පර්ශ කළා දුන්න මනසද? දැන් මනසිනුත් විඳිනවා. ඊතල පාරවල් දෙකයි. දැන් විඳිනවා. දැන් විඳිනකොට එන්නේ මොන සිතුවිලිද? පටිගෙන්නේ නැද්ද? තරහා එන්නේ නැද්ද? තරහා එනවා. වේදනාව සුව වෙනකම්ම තරහක් එනවද නැද්ද? මොන වදයක්ද මේක මොන කරදරයක්ද නින්දයන්ෙත් නැ නිදා ගන්නත් බෑ බෙහෙත් කෙරුවා ඉන්ජෙක්ෂන් එකකුත් ගැහුවා බෙවා නින්දයන් බෙහෙත් දුවා ඒත් නින්දයන් නැ මේක ඇක්කුම මොකද්ද බඩි සතුට වෙනද අඩනවද ඊතල පාරවල් දෙකයි එකක් කරට වැදිරා අනික මනසට වැදිරා මනෝද්වාරයට ගිරා ආත්මයේද වේදනාව ආත්මයද විඳින්නේ විදින පුච්චලෙක් කියන ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක් තමාගේ තම වශයේ පවතින එකක්. ආනන්දම් දරන්ට කියනවා ආනන්දනේ ආනන්ද ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් එකක් වේදනාව. ඒ වේදනාවට ඇලෙනවද? එහෙම නැත්නම් ගැටෙනවද? ගැටෙනවා කියන්නේ වේදනාව ඉක්මනින් අයින් කරගන්න තියෙන උවමනාව. කර්ම. නැ කර්ම බය තුල. ඡාති. ඡාති තුල. මෙච්චර කතරෝක තමයි. මෙච්චර කල්ම කෙරුවෝක තමයි. නෑ එතකොට දැන් බලන්න. එහෙනම් වේදනාව ආත්මයට දාන්න බෑ. ආත්මේ විඳීම් කියන්නත් බෑ. විඳීම් නෑ කියන්නත් බෑ. ආත්මයෙන් මේ විඳින්නේ. විඳීමක් තියෙනවා. විඳීමක් තියෙන හින්දානේ මේ පුච්චලෙන් මේක ඇලෙන්නේ. ආනන්දට කියන ආනන්ද ආස්වාදේ ආස්වාදයක් හිතේට ගන්න. නිස්සරණේ නිස්සරණයක් හිතේට ගන්න. අපි කොහොමද ගන්න? ආදීනවයක් හිතේට ගන්න. හේතු ප්‍රත්‍යයෙන් සකස් කරන්නේ. ප්‍රත්‍යනුපන් ධර්මයන්, අනිත්‍ය වූ ධර්මයන්, අස්ථිර වූ ධර්මයන්, తాවකාලික වූ ධර්මයන්, තමගේ වශයෙන්ගේ පවත්වන බැරි ධර්මයන්. එහෙනම් වේදනාව ඊතල පාරවල් දෙකක් කනවාද එකක් ඇද්ද? හා රහතන් වහන්සේ එකයි. එනාසේ ආබාධිකුත් තියෙනවා. එනාසේ ආබාධයක් අපි කියමු.
නාසය ඇතුලේ කොමන හරි හිර වෙලා හරි එම නැත්තම් මස් දැල්ලක් හරි ඇවිල්ලා එන නැත්තම් නාසයෙන් ලේ ගලනවා හරි පීනස් එම වැඩි වුණාම නාසයෙන් ලේ ගලන එහෙම ස්වභාවයක් කියනවා. ඒත් ඒ වගේ දැන් නාසයේ දැඩි අපහසුතාවයක් ආවා. දැන් මේක කොහටද දෙන්නේ? දැන් එක ඊතල පාරක් වැඩිලා තියෙන්නේ. දැන් තව ඊතල පාරකින් විඳිනවද එක ඊතල පාරෙන් නවත්ත ගන්න. දැන් මේ වේදනාව ස්පර්ශය නිසානේ හටගන්නේ. ඒතර නාසය බාහිර ගන්ධය ඕ නැත්තම් ඒක තියෙන ආබාධය ඒතර ස්පර්ශයක්. ආබාධය කියන්නේ සතර මහා ධාතුන්ගේ වෙනස් වීමක්. ඒතර ස්පර්ශය සතර මහා ධාතුන්ගේ ස්පර්ශය හරියාකාරව සිද්ධ වෙන්නේ නැහැ. ඕනොන්ට හරියාකාර ප්‍රත්‍ය වෙන්නේ නැති නිසානේ ආබාධය. දැන් ඒතර ගන්නෙ කොහෙන්ද ඒ වේදනාව? මානසික. ප්‍රාතන වාසි මානසික ගන්නෙ. වේදනාව දැනෙනවා. ඒතර එක ඊතල පහරයි. ඒ වේදනාව පිළිබඳව ඇලීමක් නැහැ, ගැටීමක් නැහැ. ගැටෙන්නෙත් නැහැ, ඇලිලත් නැහැ. තණ්හා, ඒ කියන්නේ එතන ඇලිලා නැහැ, තෘෂ්ණා නැහැ. ඒතර මම මට වේදනයි කියන හැඟීමක් රහතන් වහන්සේට නැහැ. දික්තියක් නැහැ. මානෙකුත් නැහැ. ඒතර තණ්හාවයි දික්තිය නැත්තම් මානෙක් කොහොමත් නැහැ. තණ්හා දික්ටි තියෙනවා නම් තමයි මානයක් තියෙන්නේ. එහෙනම් දැන් වේදනා ආත්මවාදී කියන අය තමයි වේදනාව ආත්මය වෙන්නත් බැහැ. මේවා කියන සැකයි අවිශ්වාසයි. දැන් අපි කියමු දිවේ ආබාධය. දිවේ යම් කිසි ආබාධයක්. දැන් ආහාර ගන්න බැහැ. එහෙම නැත්නම් මේ අත්ක හරියම නැත්තම් කම්බුල් දෙපැත්තේ හරි මාකරියම් ආබාධයන් නිසා දැන් මොකෙන් ආහාර ගන්න බෑ. මේ මොකේ රෝගයක්. දෙක ඊතල පාර. ලෝක දෙනා මනෝද්වාරයට. දැන් විඳින්නේ කොහේද ආබාධයේ වේදනාව කොහෙන්ද විඳින්නේ? මනසින්. රාතන්නාස මනසින් විඳින්නේ. එක ඊතල පාරයි. වෘද්ධඥන පුජ්‍යලයාට ඊතල පාරවල් දෙකයි. එකක් දිවට වැදිලා අනිත් එක මනසට වැදිලා. කයනොත් විඳිනවා මානසිකනොත් විඳිනවා. රහතන් වහන්සේ කයෙන් විඳිනවා. කායික වේදනාවක් දැනෙනවා. හැබැයි ඒකේ ඇලීමක් නැහැ, ගැටීමක් නැහැ. ඒ තුල මානයක් නැහැ, දික්තියක් නැහැ, තෘෂ්ණාවක් නැහැ. අපිට ඒක සුව කරගන්නකන් ඉස්පස්වන්නේ. කොයි වෙලේද සුවේ නැතන්ට ගියා මෙතනට ගියා අර ડોක්ටර් එළව මේ ડોක්ටර් චැනල් කරා තේ ගියා අර හොස්පිටල් එකට ගියා නියෝ තාම හොඳ නැහැ මේක දැන් මොකක්ද කියන්නේ ප්‍රත්‍යක්ෂණ ප්‍රාතන්වාසිය හිතන්න පුළුවන් මේක දැන් බෙහෙත් කරා කරා මේක මේ සුවතට හැරෙන්නේ මේ කර්මයක් මේක පෙර කර්මයක් සුවෙන් දවසට සුවෙච්චයි මගේ ගමන මම යනවා මම ඔකට ඇලෙන්නෙත් නෑ මම ඔකට ගැටෙන්නෙත් නෑ මම මහන උනේ සසරින් එතර වෙන්න මගේ ගමන මං යනවා හොඳ වෙච්ච වෙලාවක හොඳ වුණා පුතඥන පුච්චලිය මොකක්ද කියන්නේ හොඳ වෙනකම් ඔකේ ඥාතිනුත් එනවා එක එක ඒවා අරගෙන බලන්නත් එනවා ඥාති රෝගයක් ඇදුනහම අද ඒගොල්ලෝ අහනවා ඉතින් තොරතුරු අනේ තාම සනීප නැද්ද බෝධි පූජාවත් එහෙම කියමු ඒක හොඳයි හැබැයි ආශිර්වාදයක් ඇයි කියන්නේ හැබැයි රහතන් වහන්සේට අපි අපේ ඊතල පාරවල් දෙකයි රහතන් වහන්සේ ඊතල පාර එකයි මනෝද්වාරයට ස්පර්ශ කළා නේ කායික වේදනාව දැනෙනවා ඒකට ඇලීමක් නැහැ ගැටීමක් නැහැ බෙහෙත් ගන්න ප්‍රශ්නයක් නැහැ බෙහෙත් ගනි බෙහෙත් ගනි සුව කරගන්න හැබැයි ඒක මනෝද්වාරයට අරගෙන දැන් කායික ආබාධයක් එනවා. කායේ ආබාධයක්. දැන් කායේ ආබාධයක් ආපහු. දැන් කායේ ප්‍රචරවත් ආබාධ තියෙනවනේ. රහිතේ රෝග, හේ රෝග, කනේ රෝග, නාසයේ රෝග, මුඛයේ රෝග, බෙල්ලේ රෝග, උගුරේ රෝග, දත්වල රෝග, උරහිස්වල රෝග, පපුවේ රෝග, දවස්ති රෝග, පෙනහළු වල රෝග, අක්මාවේ රෝග, ආමාශය රෝග, වකුගඩු වල රෝග, හන්දිපත් වල රෝග, කෙන්ඩ වල රෝග, ආදි වශයෙන්
මොන තරම් ආබාධද? දැන් ඊතල පාරවල් දෙකකින් විඳිනවද? එහෙම නැත්නම් එක ඊතල පාරකින් විඳිනවද? රහතන් වහන්සේට එක ඊතල පාරයි. දැන් කායික ආබාධයක් ආවා. කායික ආබාධයක්. හරි වේදනයි. හැබැයි මනෝද්වාරයට ස්පර්ශ කළා නේ. ඒක දෙන්නේ මනෝද්වාරයට. මනෝද්වාරයෙන් විඳින්නේ. වේදනාව වේදනාවක් හැටියට ගන්නවා. ඒ වේදනාව තුළ ඇලින්නෙත් නැහැ. අර වේදනාව පච්චය සන්නා නැහැ. මෙතනදි කඩනවා. සාතනස මෙතනින් කඩනවා. සන්නා නැහැ. සන්නාට ප්‍රත්‍ය කරගන්නේ විඳින. එකයි ඊතල පාරයි. දැන් අපිට ඊතල පාරවත් දෙකයි. එතකොට විඳීම දුකයිද නැද්ද? ඊතල පාරවත් එකකින් වේදනාවක් වෙනවා. දැන් මනසට ස්පර්ශ කරලා දීලා මනෝද්වාරයට ස්පර්ශ කරලා දීලා ඊතල පාරවල් දෙකකින් විඤ්ඤා. රත්තරන් වාසෙ නැහැ. තණ්හාව නැහැ. වේදනාව පච්ච තණ්හා රත්තරන් වාසෙ එතන තියන්න දෙන්නේ මනස. ඒතර දික්ති නැහැ. විඳින්නේ මම නෙමෙයි. ආත්මයක් නෙමෙයි විඳින්නේ. ආත්මයකට අයිති දෙයක්වත් නෙමෙයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතාවයක්. අනිත්‍ය වූ ධර්මතාවයක්. අස්තිර වූ తాවකාලික වූ ධර්මතාවය. ප්‍රත්‍යයෙන් උපන් ධර්මතාවය. ඒ රහතන් වහන්සේ දර්ශනය. අපේ දර්ශනය. අම්ම කොහෙද මේක හොඳ වෙන්නේ? දැන් ඒතර ඊතල පාරව දෙකයි. කයට එකයි. මනසට එකයි. දැන් පැහැදිලිද? එහෙනම් ආත්මය විඳින්න. උතර විඳින්න පුච්චලෙක් නැහැ කියලා ගන්නවා. විඳීම් නැත්තේ වුන් නැහැ කියලා ගන්නවා. ආත්මවාදී. විඳින්න නැති කෙනෙකුත් නැහැ විඳිනවා. ආ. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරනේ කියන ආනන්ද සංවේදනාම කෙනෙක් ස්පර්ශපත්යෙන් හට ගන්න ධර්මතාවය. හේතුන්ගෙන් හට ගන්න ධර්මතාවය. ඊතල පාරවල් දෙකකින් විඳින්න එපා. එක ඊතල පාරයි. හේතු ප්‍රත්‍ය. ප්‍රවේදනාව තෘෂ්ණාවට ප්‍රත්‍ය තෘෂ්ණාව උපාදානයට දැඩිව ගැනීමට ප්‍රත්‍ය දැඩිව ගැනීම කර්මයට ප්‍රත්‍ය කර්මයේ උප්පත්ති භවයට ප්‍රත්‍ය උප්පත්ති භවයේ ජාතියට ප්‍රත්‍ය ඡාතිය ජරා මරණ වලට ප්‍රත්‍යයි රහතන් වහන්සේ නමක් කියලා තියෙන එක ඊතල පාරයි ඊතල පාරවල් දෙකක් නේ හරි මනෝද්වාරයට ස්පර්ශ කරන්නේ කයට ස්පර්ශ වෙලා තියෙනවා එයාට සතර මහා ධාතුන්ගේ විකෘතිතාවයේ වෙනස ඒ සම නොපවතින බව ඒ අනුව කායික ආබාධේ ඒක සතර මහා ධාතුන්ගේ එක ශක්තියන් හතරක් දැනට ගිහිල්ලා එතනින් එතනෙනුත් යටට ගිහිල්ලා නමේ ක්‍රියාවක් සතර මහා ධාතුන්ගේ ක්‍රියාව කරගෙනත් නේ රූපය පිළිබඳව තණ්හා මාන දෙකක් නෑ රහතන් වහන්සේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව එහෙනම් දැන් ආත්මයට දාන අනාත්මද නැද්ද ඒ අනාත්මද නැද්ද සංඥා ස්කන්ධය අනාත්මද නැද්ද සංස්කාර ස්කන්ධය අනාත්මයි විඥාන ස්කන්ධය අනාත්මයි අනාත්මයි කියන්නේ තමාගේ වශයෙන් පවත්න්න බෑ තමාගේ වශයෙන් නෙමෙයි ප්‍රත්‍යයට අනුරූපව හේතු ප්‍රත්‍යයෙන් හටගන්න හේතු අයින්කොළො හේතු අයින්කොළො ඵල නිරෝධයි එහෙනම් දැන් ඊතල පාරවල් දෙකකට යනවාද එක ඊතල පාරකින් නවත්තනවද මනෝද්වාරයට ස්පර්ශ වෙන්න දෙන්නේ නැතුව ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නාම රූපච්ච පස්ස මේ නාම රූප දෙක ස්පර්ශයට ප්‍රත්‍යද ස්පර්ශය වේදනාවට ප්‍රත්‍ය වේදනාව තණ්හාවට ප්‍රත්‍යයි තණ්හාව උපාදානයට ප්‍රත්‍යයි උපාදානයේ භවයට ප්‍රත්‍යයි කර්ම භවයට කර්ම භවයේ උප්පත්ති භවයට ප්‍රත්‍යයි උප්පත්ති භවයේ ඡාතියට ප්‍රත්‍යයි ඡාතිය ජරා මරණ ශෝක පරිදේව. ඒතර නාම රූප දෙක අයින් කරන්න ඕන නම් මොකද කරන්න ඕන? සංසන්ද විඥානය අයින් කරන්න ඕන. සංසන්ද විඥානය අයින් කරන්න නම් කර්ම අරමුණ වල එල්ලෙන්න නොදෙන ස්වභාවයේ කර්ම සකස් වෙන්නේ නැති තැනට මනස හදාගන්නේ. කියන්නේ විඳින්නෙත් නැහැ හඳුනාගන්නෙත් නැහැ චේතනාවක් නැහැ ඒක. කර්ම කියන ඒවා සකස් වෙන්නේ නැහැ. ඒතර ප්‍රසන්නී
තර ප්‍රසන්න විඥානයටව විඥානයට එල්ලෙන්න බෑ. විඥානේ හට ගන්නවා. හටගත්තට විඥානයට එල්ලෙන්න තැනක් නෑ. මේ කර්ම නැහැ. කර්ම නැත්තේයි. අවිද්‍යාව නැති නිසා. අවිද්‍යාව නැත්තේයි. ආශ්‍රව අවසන් කරපු නිසා. කාම ආශ්‍රව, භව ආශ්‍රව, විකී ආශ්‍රව. ආශ්‍රව ප්‍රහින්නේ. ආශ්‍රවක ශරණ්‍යානේ පදවනති. ආශ්‍රවක ශරණ්‍යානේ පදවා. ප්‍රාශ්‍ර ආශ්‍රව කියන්නේ චන්ද්‍රාගය. ඒවත් තණ්හාව. ඉතර තණ්හාව සහ මුලින් අවසන්. ඉතර අවිද්‍යාව අවසන්. අවිද්‍යාව අවසන් නම් කර්ම අවසන්. කර්ම අවසන් නම් ප්‍රතිසන්දි විඥානයට කො ආරම්භන කො ආරමුණු කො ප්‍රතිසන්දි විඥානයට එල්ලෙන්න තැනක් ඇයි දැක්කනම් දැක්කා එතනින් එහාට යන්න දුන්නේ නැහැ එතනින් අවසන් කළා කර්ණ තුන එකතු කළ දුන්න ස්පර්ශය ඉතර කර්ණ හතරකට ඉඩ දුන්නා මනසේ එකකට ඉඩ දුන්නේ නැහැ මොකද්ද විදීමට කණෙනුත් කර්ණ හතරකට ඉඩ දුන්නා තන බාහිර ශබ්දය දෙක නිසා සිට කර්ණ තුන එකතු කරපු ස්පර්ශය මේ කර්ණ සිද්ධ වෙන රහතන් වහන්සේට ඒක සිද්ධ වෙනවා ඒක නවත්තන්න බෑ හැබැයි එක කර්ණකට ඉඩ දුන්නේ ඒ ස්පර්ශ මනෝද්වාරයට ගෙනිච්චේ නැ විඳිනේ විඳින නැත්නම් හඳුනාගත්තේ නැ හඳුනාගත්තේ නැත්නම් බලවත් නැ බලවත් නැත්නම් එල්ලෙන්න තැනක් නැ ඇහුණනම් ඇහුණා සතේ සතමත්තන් ඇහුණනම් ඇහුණා එතන ඉවරයි විඳිනේ හඳුනාගත්තේ නැ බලවත්ුනේ නැ විඥාණයට එල්ලෙන්න ආරම්භයක් නැ අනන්ද විඥානේ නිරුද්ධයි විඥානේ නිරුද්ධයි. නාසයෙන්ුත් ඒ වගේ තමයි. එල්ලෙන්න අරමුණු හදන්නේ. රහතන් වහන්සේ. රහතන් වහන්සේ නාසයේ ගන්ධය දෙක නිසා සිට. කර්ණ හතරකට ඉඩ දෙන ස්පර්ශය තන සිද්ධ වෙලෙකට. හැබැයි පස්වෙනියකට ඉඩ නැහැ. දැන්නනම් දැන්න විතරයි. අරමුණක් හැදුවේ නැහැ එල්ලෙන්න විඥානේට. අරමුණ ගන්නෙ කර්ම ශක්තිය අරමුණකට ඉඩ දුන්නොත් ඒ අරමුණේ ප්‍රවෘත්තියට ඉඩ දුන්නොත් ඒකට අරමුණු ලැබිලා අරමුණු හෙව්වා නම් අරමුණු ලැබෙනවා ලැබුවොත් අරමුණු දෙකට බෙදෙනවා දෙකට බෙදුවොත් චන්දරාගය එතෙන්ට යන්න දුන්නේ නැහැ රතනාසයට අරමුණු ලැබෙනවා එහෙනම් යන්න දුන්නේ නැහැ අපි කරුණු හතරකට ඉඩ දීලා නවත්වනවාද එහෙම නැත්නම් දැන් ඔය ක්‍රියාත්මක වෙන විදිහට පහටම ඉඩ දීලා පහේ ක්‍රියාකාරීත්වයට ගිහිල්ලා ඊට පස්සේ ඉතින් විඳින දේ හඳුනා ගන්නත් ගිහිල්ලා හඳුනා ගන්න දේට ඊට පස්සේ බලවත් උත් කරලා ඊට පස්සේ ආරම්භණය කෙල්ලෙන්ඩ යට හොඳට ආරම්භණය කෙල්ලෙන්ඩ ඊට කඩ එහෙම සලසලා දීලා ඉතින් කර්ම ටික හදා ගන්නවා එයි ආශ්‍රව තියෙනවා කාමාශ්‍රව භවආශ්‍රව ද්විතියාශ්‍රව කාමයන්ට ඇලෙනවා කාමාශ්‍රව. භවයන්ට ඇලෙනවා භවආශ්‍රව. ditthi වලට ඇලෙනවා ditthi ආශ්‍රව. රහතන් වහන්සේට තණ්හා මාන ditthi. කරුණු හතරයි ක්‍රියාත්මකද වෙන්නේ. දිවෙන දෙන්නේ කරුණු හතරකට ක්‍රියාකාරීත්වය දෙන්න වෙනවා. ඒක කොහොමද සිද්ධ වෙනවා? දිව රහතන් වහන්සේ දිව තියෙනවා. රහතන් වහන්සේ දානේ වළඳනවා. රසය දැනෙනවා. චිව විඥානේ හටගන්න. ඒතර කාරණ තුන එකතු කරන ස්පර්ශය. මේ මනෝද්වාරයට දිගන. හතරෙන් නවත්තලා තියෙන. ඒතර විඳින්නේ හඳුනාගන්නේ බලවත් කර්ම බවට පත් වෙලා නේ. කර්ම බවට පත් වෙලා නැත්නම් එල්ලෙන්න විඥානේ එල්ලෙන්න අරමුණ ගන්න. කය පහස දෙකසිත දෙකශස්තිත කර්ණ තුන එකතු කළ ස්පර්ශය. කර්ණ හතරකට ඉඩ තියෙනවා. පස්වෙනි කරුණට ඉඩ නැහැ. පස්වෙනි කරුණට ඉඩ දුන්නොත් හයවෙනි එකටත් යනවා. ඒ සංඥාවට. ඊපස් හත්වෙනි එකටත් යනවා. ඒ සංස්කාර. දැන් එතකොට විඥාණයට එල්ලෙන්න තැනක් හැදුවා. ඒ හැදුවේ මොකක් හින්දාද? චන්දරාගය හින්දා. දැන් හරිද එතකොට? දැන් තෘෂ්ණාව හින්දා නෙමෙයිද මේ දුක් උරුම කරගන්නේ? චන්දරාගය කියන්නේ තණ්හාව. නැත් තෘෂ්ණාව හින්දා නෙමෙයිද මේ දුක් ටික උරුම කරගන්නේ?
Tada duka kiyana kaarya satyayadda? Hari satya. Ananda hamduranda kiyana ananda. Vinyana pihitana tang hatak tiyena. Vinyana pihitana tang hatak tiyena. Kohida vinyana pihitana tang hatak. Manusya vasen evila vinyana pihitala tiyena. Denna nadda? Dan manusia wasing api me manusia loge pratisandhiya karagena vinyanayata pihitanna ida dila nadda samacha diviya diviloka haye vinyanaya pihitalada nadda chatur maharajike vinyanaya pihitalada nadda pihitewal kamavitra kusaleka pratipale aramana kellenda dila nemeida giyata kusala arammanayaka ellenda ida dila nemeida Manojwarya itu hehehe gie, evinnya aneh. Catur Maharaja ke, pati tau nih. Sielu, apa pati kok? Sielu siapa sampai tadi? Oh, terus tuh, tahu tuh tahu lagi? Aramunak itu ide diilane mei? Ellen daramunak khadala diilane mei deh gie? Yaame itu gie Ellen daramunak khadala diilane mei? Tusite lagi Ellen daramunak khadala diila nih mei? Nimmana rasi lagi Ellen daramunak khadala diila nih mei? Paranek meta wasavarti lagi anang, et Ellen daramunak khada agi nih begi? Khadala duna nih dari vinyane, dari vinyane pihitya desan. Tapi itu napihitya mana kiamat sih? Nah, kamaloke itu banyak. Eh pa, vinyane pihitan itu yang mikir. Vimana preta? Preto ina vimana kan? Galguha ulat ina preto. Gasalat ina. Vimana preto. Oke, kita mau lagi vimani. Aneh preto. Kandu parat. Evet ina. Vimana preto. Anu pihitan itu yang situ? Lalu orang ramu keli lah ane meja tante gigi lagi? Hah? Venus tena sarire itu Venus Venus hengi meti sabtu ina. Sarire venas venas tena hengim venas venas. Itu nabi nyanyi pihitala ti. Hetu pala nemi itu, hetu ngen nemi itu. Aramuna ke illi lana nemi dekhi. Daramuna ke illi ntar kohamu deh adui. Aramuna ke illi nabi dekhi cuman. Bindina wa, handuna agana wa, balawatena wa, karma. Cetana hebat karma. Anna aramuna illu? Sita illu aramuna. Dela lana mei degi, ai desa na kan anan de, pratama dihani, pratama dihani nupan, brahma sari reti, sari re venas, abe pratama dihani nupan, hengi meti satyo, pratama dihani, dore dan dihani tulus ika pihita bala, ekor aramana karan nei. Terus pertama dihani nupa brahma sarire, rupa acara brahma loki, macam ni. Terus sarire venas sebi, venas senas. Abah dihani itu macam apa tu ni? Dihani itu lah sikit apa la? Hengim, itu dia cuma tiada hengim. Hengim macam sabtu, macam dewi ni cina. Sikit apa hitan? Tunggu ni cina, tamai. Samaan sarire itu dihani macam venas hengim macam. Abhasar deviyam. Abhasar loke sarira vali samane. Jahana vasen venas. Rupavacharitam abhasar. Rupavacharitam brahma loke. Venas hangi meti abhasar deviyam. Naga tungeni chanai. Vijinyane vasita pihitana. Hatare veni katamai me rupavacharitam brahma loke genamai kyan. Suhakin naka deviyam. Sa? Samaan sarir reti, hatere ini jahana wasen, samaan hengi, tiennama, ini hatere ini tena. Catur jahani itu sama aja, malam ini jahani itu sama aja, no, dewi ini jahani itu, itu kan sih tapi itu mana, tuhing ini jahani itu sama aja, no, satere ini jahani itu sama aja, suha kini kan, dewi an wasen, sih tapi itu napi itu mana, ini kah betul.
Bahasa anantai, 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 kira bahana kira. Aka sanya itu nih jahani kedua. Aramane keluar. Sitara pihiran aramane keluar. Keluar. Hetu palane meja. Prateng upan dharma tawe ane meja. Hei aramane keluar nih situ. Kohede. Akasya anantai, akasya anantai, akasya anantai, akasya anantai, 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 anantai. Jahani sitta. Me. Pasa ni ten. Hai ni ten. Vinyana. Vinyana anantai, 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 kira. Vinyana itu la, yaramane illu asita. Arupa vachara jahani sitta. Dan vinyana ya, dan kiyopu tenggol kohed pihita wanda kemet. Anitya katama hati ni katama akasa nyayata. Akasa nyayata ni. Akinya nyayata ni. Akasa nyayata ni, vinyana nyayata ni, akinya nyayata ni. Natti kinci. Kisi wakne, kisi wakne, kisi wakne. Natti kinci. Akinya nyayata ni. Brahma loki sita tiba. Iyaramuna illa ni meja tiba. Akasanya itu naramane lala, itu nasi itu biru. Vinyana caya itu naramane lala, itu nasi itu biru. Akinya nyaya itu na jahana sita sita biru bala, itu na sita biru. Ebrak malu. Aye itu na dekat ti, tahu. Sita biru. Baik. Asanya saat, itu sita biru ane, bay. Itu na sita biru ane, bay aye itu na. Ara asanya satta asanya tale rupe ananta 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 kira rupe marumunu kala bhavana kala bhavana kala ada sita etana pitanne enisa thama me kaya etanayak eti thibenne mokadda rupa etane mana etane etane den vinyane pihita wana tan hatak saha ayatana dekak tathagatayan wahanse ananda hamburanta meke desana karanne. Neng asalnya tali, itu rehabe manusia loh kedi rupiah ananta 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 ikilah sitte itu na pihite gua. Abe sitte itu na pihitan abe, ekanye asalnya tali sitte pihite wan abe, eh rupiah itu sitte pihite walaki. Itu re ini saat amai. Itu na rupiah kuitra itu ini kian. Asalnya tali. Sita ne, kalau bapak sih ya kita. Sita itu kan wajana, sanya, sankara, minya, ane ne, ahi, itu aramun kalit ne. Itu aramun a gatta, maka aramun a rupee, rupee aramun kalit, rupee aramun kala, rupee aramun kala, rupee aramun kala. Sita kalau bapak sih ya kita, sita itu ya karit ya, beharuna, gal pilih macam ini, kalau bapak sih ya. Ia ayat ini yang kita minta kepada. Maka itu rupa ayat ini. Mana ayat ini itu ini? Anitya itu namanya neva sanya, nana sanya ayat ini. Atte ini? Itu ini. Itu ini aramani, aramani illu ahabe atte ini dan atte ini. Neva sanya, nana sanya ayat ini kira kakala di. Ia ayat ini dekai. Dan pahadu di. Nah itu kalau pahada dengan kohesi sita pihita bandro, ah sita dengan kohesi pihita bandro, kohesi apa cepat, ah, dari ayat ini nama Yesus teri, tahu tika sih no, tika sih mana, midi matak sih no, ke midi matat tamai, anak dahandran dikena dari jambur ini tuh. Rupayan jahana asing dakinama rupayan jahana asing dakinama etakoda keles pelin tavakalika vasya midira rupayan dakinne jahana asing jahana manasin dakin e palaveni midima anithe tamai adhyatme arupa sanya tiyenama habai bahirin varna kasinayak ema naththan nil paata nila kasinayak vasen dakino
නිල කස්තනයක් වශයෙන් ගන්න හැබැයි අධ්‍යාත්මය අරූප සංඥා තියෙනවා. ඒ කියන්නේ මනස තුළ මනස තියෙනවා බාහිර නිල වශයෙන් දැක්කට ඒ නිලය මනසට ගන්න අරූපයක් වශයෙන්. ඇයි? ඒක ක්‍රියාකාරීත්වය ගන්නනේ දකින්නේ. මොකද අතිශය වේගෙන් සිදුවෙන ක්‍රියාවලියක් නිසා ඒක මනසට අනුගත කරගන්නේ මනසේ අරූප සංඥා. මේ ආර්ය ගැඹුරු. අනිත් එක තමයි පිරිසිදු නිල වර්ණ අරමුණක් අරගන්නවා ඒ සුභ වශයෙන් එහි ඇතුළු කරනවා මනස. ඒතර යම් වර්ණයක් අරගෙන ඒ වර්ණේ අරමුණක් වශයෙන් අරගෙන ඒක සුභයි කියලා ගන්නවා. එහෙමකත් තියෙනවා. එතකොට ඒ තුල සිත කියලා එන්න අනිත් එක තමයි හැම අයරකෙම රූප සංඥා ඉක්මලා කෝපය පිළිබඳ හැඟීම් අයින් කරලා අහංකාරයෙන් මෙනි නොකිරීමේ ආසනන්තයි කියලා ගන්නවා. රූපය කියන්නේ වයින් කරලා ඒත් ආකාශය අනන්තයි 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 කියලා ගන්නවා. එතකොට ඒ ආකාශය අනන්තයි ආකාශ සංඥාය කරන ධ්‍යානයට සමවැදුනහම නීවරණ එතන ක්‍රියාත්මක වෙන්නේ තාවකාලික වශයෙන්. කෙලෙස් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒතර කෙලෙස් වලින් මිදිලා නීවරණ වලින් මිදිලා අකුසල් වලින් මිදිලා හැබැයි තාවකාලිකයි. ආයතනවා විඥාන ඡායතන. ප්‍ර විඥානය අනන්තයි අනන්තයි කියලා විඥාන ඡායතන ධ්‍යානයට සමවැදිලා ඒ තුළ සිත පිහිටවපුවාම අකුසල නැහැ. නීවරණත් නැහැ. කෙලෙසුත් නැහැ. හැබැයි තාවකාලිකයි. තාවකාලික වශයෙන් මිදී මෙතෙන්නම්. පටිඤ්ඤා ඡායතනය. ඒතකොට ඒ ධ්‍යානයට සමවැදිලා ඒකට తాවකාලික වශයෙන් නැහැ අකුසලුත් නැහැ නිවර්ණත් නැහැ කෙලසුත් නැහැ හැබැයි ආයෙනවා ඊගායක තමයි නේවත නාසන නැත්නේ ප්‍රත්‍යෙත් නැහැ නැත්ෙත් නැහැ විශ්ේක ආකාරයටද දකින්නේ ඇත්ෙත් නැහැ නැත්ෙත් නැහැ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම දකිනවා ඒකට ඇත්ෙත් නැහැ නැත්ෙත් නැහැ පරමාර්ථ වශයෙන් බෙදුවොත් නැහැ. සම්මුති වශයෙන් තියෙනවා. පරමාර්ථ වශයෙන් නැත්තේ නැහැ. නැත්තේ නැහැ. අනිත් එක තමයි වෙන එක තමයි නිරෝධ සමාපත්තිය. නිරෝධ සමාපත්තිය. ඒ කියන්නේ සංඥා නිරෝධයි. වේදනාත් නිරෝධයි. සංඥා වේදනාත් නිරෝධයි. ආස්වාස ප්‍රාස්වාසත් නිරෝධයි. ඒකවර චේතනෙ නිරුද්ධයි චේතනත් නිරුද්ධයි නිරෝධ සමාපත්තිය කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර කියන සංස්කාර තුනම නිරුද්ධයි ඉස්සලාම නිරුද්ධ වෙන්නේ වචී සංකාර දෙවනවට කාය සංකාරයේ ඒත් එක්කම චිත්ත සංකාර වේදනා සංඥා දෙක නිරුද්ධ වෙන හට ගන්නකොට පළමුවෙන්ම හටගන්නේ චිත්ත සංකාර එකම කාය සංකාර එකම වචී සංකාර එහෙනම් මෙන්න මේ සූත්‍රය මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද හාමුදුරන්ට දැන් මේකේ තියෙන හේතු ඵල ඒතර රහතන් වහන්සේ පිළිබඳව දේශනා කරන ආත්ම දිට්ඨිය නැති වෙන ආකාරයට මෙනෙහි කරන ආකාරය දේශනා කරන දිට්ඨියෙන් ගැලවෙන ආකාරය තියෙනවා මේ සූත්‍රය පෙන්වන්නේ නාම රූප පත්‍ය පස්ස කියන. ඒකට නාම රූප දෙක ස්පර්ශයට ප්‍රත්‍ය වෙන්නේ. හැට රූප ස්පර්ශ වුණාට මනසට ගෙනියන්නේ නැති ඒ ස්වභාවය තමයි පෙන්වන්නේ. ඒතර මනසට ගෙනිච්ච නැත්නම් නාම රූපක් නිරුද්ධයි. ඒ නාම රූප නිරුද්ධ වෙන්නේ ප්‍රත්‍යන්ද විඥානයකට අරමුණක් නැහැ. අරමුණක් නැති වුණාම නාම රූප විරුද්ධයි. නිරුද්ධයි. ඒතර ද්‍රජානාස් මෙතනින් පැහැදිලි කරන තව කාරණයක් තමයි ලෝකේ විඳීම කියන දෙයක් ලෝකේ කාටවත් නැත්තම් කුජලයේ පණවන්න පුළුවන්ද කියන්නේ කුජලයේ පණවන්න පුළුවන් බැහැ ඒ කුජල සංඥාවට සාය විඳීම තියෙනවා
Vidhima meloke yam kisi kene vidhine ahen kanen nasen diven sharireng manasen vidhine nattang pujjare kopanan mama mage kiyanne kaatada mage kiyala ganne kohomada mama kiyala ganne kohomada ara vidhima ahen kanen nasen diven sharireng manasen vidhina taakkal mama mage mata aithi mage aathmaya dan me loke kisima kenege vindimak vindanayak vindimak naththam vedanawak naththam puchchere dan pahadili mada dharma deshana avasan karana eka ada api ee indala api ai bodhi poochawa patan gatta dan vas kalayata taw ඉතින් මේ විශේෂයෙන්ද මේ කරන්නත් වෙන එක නිසා අපි හතරමාරට ඒ වැඩ කටයුතු ආරම්භ කරන්න තියෙනවා ප්‍රශ්න මොන හරි තියෙනවා නම් ඉක්මනින් අහන්න විනාඩි 5ක් 10ක් වගේ දෙන්න රබණ සතිය කියනවා මේ රහතන් වහන්සේ කෙනෙක් අඳුරගන්න රහතන් වහන්සේ කෙනෙක් අඳුරගන්න ඒ සූත්‍රය කියන්නේ සබ්බිසෝදන සර මොකද මේ සූත්‍රේ නම සරණාස සබ්බිසෝදන සූත්‍රය මජ්ක්‍ධිමනිකායේ තියෙන Sanaa sebe bahan sege wahite nanite prasna ahana kamana prasna kiri gatun wasyai sanaa so bahan sege wadeng asa rupe etana etira nama rupe etira kian dicaku inyane ni sai kian nama rupe eto nama rupe kian ima sparishe ina sanaa sa karu eka karu hatara geno bahan sege kiwa e sparishe kian ima mano duare te sanaa sa mano duare ti tamai api eto de weda na sanyawa eto kota eka karme balawate ni cheta na leti eno bahan sege kiwa widi heda Karena saya itu kata apa itu sparisha ya di nama rupa sparisha manodwara itu sparisha non, nam makanya karena non. Manodwara itu anda lihat tuh dia anda naiknya dite dite matang kira. Anda hari, oh itu nanti dari ciri ada kira putih kata kira ini, kira ini. Makanya karena, eh mana sih ini? Apa itu makanya itu nanti karena non manodwara noya ini lah. Karena hati orang ini ada jenis pasiennya orang ini ada jenis apa? Kohomada kohomada විඳින්නේ නැහැ. ඒක දැක්කොත් දැක්ක විතරයි කියන්නේ. හරි සාරාංශ. විඳින්නේ අපි මනෝද්වාරයට ගිය නිසානේ සාරාංශ. ඒක මනෝද්වාර නොහයින්නේ මනෝද්වාර නොහයින්නේ කොහොමද අපි සාරාංශ? ඉතින් ඒකනේ දිත්තේ දිත්තේවත් නැහැ කියන්නේ. දැක්කොත් දැක්ක කියලා. සතියහ යෝනිසෝ මනසිකාරය. කරුවන් තමයි ස්වාමීනාස. එතනදී දැන් රූපයක් දැන් අපේ මේ කාලිංග මහත්තයා කියන තැන රූපයක් දැක්කහම ඒ රූපයට ඇලෙන්නේ නැති වෙන්නේ නම් අපි ඒ රූපේ සතර මහා ධාතු විදියට මේ දකින මේ ගතත් සතර මහා ධාතු විදියට ඒ දෙක එකතුවක් නොවෙන්න ඒකට තණ්හා දිට්ඨිමාන ඇති වෙන්නේ නැහැ. එතකොට මනෝද්වාරයට යන්නේ නැහැ නේද සර්? ඔව්. එතකොට ඇස්සට තියෙන දැන් අපි මේ පිළිබඳව දැන් අතීතයේදී ගොඩක් දේශනා කිව්වා ඇස්ස තණ්හා මාන දිට්ඨි වශයෙන් ගන්න එපා කියන කාරණේ අපි පැහැදිලි කළම දුන්නේ. දැන් ඇස කියන්නේ සුද්දාශ්‍රයක කලාපේ ක්‍රියාවක්නේ. රහතන් වහන්සේ දකින්නේ ඇස සුද්දාශ්‍රය කලාපේ ක්‍රියාවක්. ඒතකොට සුද්දාශ්‍රය කලාපේ ක්‍රියාවක් වශයෙන් උත් නෙමෙයි අර ශක්තියින් හතරේ වේගවත් ක්‍රියාවයි දකින්නේ. අනහරි. විදර්ශනා කරන්න ඕනේ ඔව් දැන් සම්මුති වශයෙන් දැන් දැන් කොට්ටිතහාමුදුරෝ සාරිපුත්තහාමුදුරන්ගේ කුටියට වඩිනකොට සාරිපුත්තහාමුදුරෝ දකින්න කොට්ටිතහාමුදුරෝ වඩින්නේ කියලා. හරිද? කොට්ටිතහාමුදුරෝ වඩින්නේ කියලා. ඒ අර සම්මුති ලෝකේ ඇහැට රූපේ පේන නිසා කොට්ටිතහාමුදුරෝ ළඟ ඉන්න ස්වාමීන් වහන්සේලාට කියයි අන්න කොට්ටිතහාමුදුරෝ වඩිනවා කියලා. හැබැයි ධර්ම මානසිකාරයේ නැහැ කොට්ටිතහාමුදුරෝ කියලා. මේ අරමුණක් ධර්ම මානසිකාරය තුල නැහැ. තේරෙනවද? ඒතර කොට්ටිතහාමුදුරෝ කියන්නේ නාම රූප දෙක ක්‍රියාවක්. ඒ නාම රූප දෙක විඥාණයත් එක්ක ඕනොන්ට ප්‍රත්‍යභාවයෙන් පවතින බව විතරක් රහතන් වහන්සේ දකිනවා.
ඒ නාම රූප දෙක විඥාණයත් එක්ක උනොන්ට ප්‍රත්‍යභාවයෙන් සිද්ධ වෙන ආකාරය දකින්න. ඒතකොට රූපය දකින්නේ අර ශක්තියන් හතරටත් එහාට ගිහිල්ලා තියෙන දර්ශනයෙන් තමයි දකින්නේ. ශක්තියන් හතරක් දකින්නේ විදර්ශනා මනසින් අතියහ සතියහ යෝනිසම් මනසිකාරයෙන්. සති සම්පජන්යෙන් ඉන්න ඕනේ. ඔව්. සති සම්පජන්යෙන් අවසර කරන මධ්‍ය සූත්‍රයේ වර්තමානයේ ඊට තියාගෙන ප්‍රඥාවෙන් ඇලෙන්නේ නැතුව ඉන්න කියන්නේ ඒකමද ස්වාමීන් වහන්සේ? ඔව්. ඔව්. ඇලෙන්නේ නැතුව ඉන්න කියන්නේ ඒක තමයි. ඇලීම් ගැටීම් නැතුව ඉන්න. ඒ අවසරයි ස්වාමින් වහන්සේ. අවසරයි එතන. අවසරයි ස්වාමින් වහන්සේ එතන ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්නවා කියන්නේ විදර්ශනා කරන්නම වෙනවනේ ස්වාමීන් වහන්සේ. අනිවාර්යයෙන්. අනිවාර්යයෙන් විදර්ශනා කරන්න වෙනවා. නැත්නම් කොහොමද ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ? ගැටෙන්නේ නැතුව ඉන්න බෑ නැත්නම්. ඈ? නැත්නම් ගැටෙනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ රූපේ දැන් සුඛ වේදනාවට ඇලෙනවනේ. එහෙමයි. ආ හරි. දැන් එතකොට සුඛ වේදනාව ෂණයෙන් ඇති වෙලා නැති වෙනවනේ. එහෙමයි. ඔව්. එතකොට දුක්ඛ වේදනාව ෂණයෙන් ඇති වෙලා නැති වෙනවා. එහෙමයි. අදුක්ඛම සුඛේවත් උපේක්ෂා වේදනාවක් ඇතිව නැති වෙනවා. දැන් මේ තුනෙන් එකක් දැන් මේ තුනම ආත්මයට දානවාද? ඒ තුනක් ආත්මයට දාන්න බැහැනේ. ආත්මය කියන්නේ එක ධර්මතාවයක්. වෙනස් නොවන ධර්මතාවයක්. ආ එතකොට සුඛ වේදනාව ආත්මය කියනවද? නැහැ. සුඛ වේදනාව නැති වෙලා දුක්ඛ වේදනාව තියෙනවා. එහෙනම් දුක්ඛ වේදනාව ආත්මය කියනවද? නැහැ. ඒත් නැහැ. එහෙනම් උපේක්ෂා වේදනාව ආත්මය කියනවද? ඇයි ඒක ශරණින් නැති වෙනවන්නේ? එතකොට ආත්මය නැති වෙනවද? ආත්මය නැති වෙනවද? ආත්මයක් නැහැ ස්වාමීන් වහන්සේ කියන්නේ එතන ඉන්නේ ඒකයි. එතන මේක විදර්ශනාවේදී ඒක අපි ගන්න ඕනේ ස්වා නාම ධර්මයේදී විදර්ශනා කළා නම් හරි ඒකද? අන්න හරි විදර්ශනා කරන්න ඕනේ. විදර්ශනා කරන්න ඕනේ. හරි මොකද අර ප්‍රශ්නයක් ඇහුවත් මේ අර මොකද අහපු ප්‍රශ්නේ? විස්තර. ඔව්. ඔකේ. මට තේරුණේ අර ලතා වර්ණසූරි මහත්මියද ඔය දැව්වේ ප්‍රශ්නේ. සමා වෙන ස්වාමීන් වහන්සේ නේ මම දැන් ස්වාමීන් වහන්සේ විදර්ශනා කරන්න කියලා අපි කියනවා. නමුත් එදිනෙදා ජීවිතයේදී අපි දරුවා දකින්නකොට දරුවා කියන්නේ මේ ඇසකන් මේ ශරීරයේ හැදලා තියෙන සතරම ශක්තියින් හතරෙන්. ඒතර මම මේ දරුවා කිව්වට මෙයා ඕන වෙලාවක ගෙදරින් එළියට ගියාම යා නැති වෙලේ මට පණිවිඩයක් එන්න පුළුවන්. ඒතර මම දකින්නේ දරුවා කියන්නේ දැන් එයා ගෙනපු කර්මය ඉවර වෙලා එයා නැති වුණා. ඒකට ශක්තියින් හතරක් මෙතනින් නැතුණා. මට ඒක නවත්තන්න බෑ. මොකද මේක ශක්තියින් වල වැඩ කටක. එහෙම නැත්නම් වාහනේ හැපුණා කියමුකෝ. එකපාරටම එන වාහනේ කියන්නේ මේ යකඩ ගොඩක් මේක හැදලා තියෙන්නේ මේකෙන්. ඉතින් මම මේ වටිනාකමක් දුන්නේ ක්ලාස්ක ගණන් කෝටි ගණන් මම. ඉතින් හැමදෙස්ෙම එදිනදා ජීවිතේ එහෙම දදා බලන එක තමයි වාඩි වෙලා විදර්ශනාවට වැඩියෙන් නිතරම ඒ විදර්ශනා සිත ගොඩක් දුරට තියාගන්න ඕන ගනුදෙනු කරනකොට. ඔව් සතරීරියවෙන් ඕනේ වියවක්. ඒක ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ එතෙන්දී අර පංච උපාදානස්කන්ධයේ සකස් වෙන තැන ස්පර්ශ වෙනකොට මෙතෙන්දී මේ ඒක විදර්ශනා කරන්න අපිට පුළුවන් නම් එතෙන්දිම හැම සිතක්ම පංච උපාදානස්කන්ධයනි ස්වාමීන් වහන්සේ. ඔව්. ඒ හැම සිතකම ඇති වෙනකොටම ඒක දැනගත්තා නම් ඒ ඇති වෙන හේතුන් ටික ඔව්. දැන් සමහරක්ම කියප එක හරි ඒක හරි ඉඳගෙන කරන විදර්ශනාවක් නෙමෙයි අතර මමක් කිව්වේ මේ ඒ දකින්න මොහේ කියන්නේ හේතුන් පටිච්ච සම්පූර්ණ හේතු බංගා නිරුද්ධති කියලා අර හේතුින්ද සකස් වෙන හේතු නැතිනො නැති වෙනවා කියලා අර අපි එතෙන්දී ඒ නුවණ ඇති කරගෙන එහෙම ඒක දිහා දකින්කොටම හිතන්න පුළුවන් කියන්නේ ඒකට සති සම්පජන්නේ ඉන්නෝනේ ස්වාමීන් වහන්සේ නැත්තම් ඉතින් ඒක බෑ වෙන කියන්නේ අපි අපේ කාර්ය බහුල ජීවිතයේදී අර ගෙදරම ඉන්න කෙනෙකුට වර්ගයේ ඒක කරන් ටිකක් අපහසුයි නමුත් ඒක තමයි ඉතින් මං හිතන්නේ අර ඉඳගෙන කරන්නේ කෙනෙක් කියලා සමහත්මි කීප එක හරි අර විදර්ශනාව කරන්න ඕනේ කියලා අපි ඇත්තරම ස්වාමීන් වහන්සේ ඒක තේරුම් කරේ අපි හිතුවේ ඒ විදිහට තමයි කළ යුත්තේ ඉතින් නිතරම කෙරෙන්නේ නැති එකයි වැඩි ස්වාමීන් වහන්සේ පුරුදු කරන්න ඕනේ පුරුදු කරන්න ඒකයි පුරුදු කරාම නිකම්ම හුරු වෙනවා ඒ පැත්තට නිකම්ම බැලෙනවා ඒකට ඒ බැලෙන්නේ සම්මුති වශයෙන් නෙවෙයි පරමාර්ථ වශයෙන් බැලෙනවා පරමාර්ථ විදිහට ඔව් ඒ පරමාර්ථයට හුරු කරගන්න ඕනේ මනස
Puru unaham ya, nirantara darshane enawa. Manasata darshane enawa. Hondara balanne. Hondara purudu karala balanne. Etakota dan me pavatina darshane neme etakota enne. Ehemai. Etakota e puru karapu darshane thamai enne. Etakota huru karala thiyenne sammuti wasse neme paramartha wasse. Ehemai. Kendi poddak. Puru karala thamai manasata huru karagena thiyenne. Etakota nirantara darshane hethu bala. Me hethu me shaneyen shaneyen yana sita hada gatte kiyala. Ini mas suami nuhas. Itu impornya tu, wedas aduk terangkan lah tuan suami nuhas. Kalau bape wedas wedi kan, bahagian wedas produk aduila. Ewa ke manusia produk memang hitam ni je suami nuhas. Ekat produk awas sebenu api tak kan. Bohong mah wedas di kebidih itu, anak jiwa nara awa impornya mirila. Ini mas penda tuan suami nuhas. Rasa sihir si buna unat nuane ini. So kau tu suami nuhas ni. Ekat. Egatnya tata agatnya anu asa desa nagale raskaran deh, ini askaran deh. Eh mas. Manusia yang askaran deh. Eh mas, suami nas. Gede raskaran deh, ini manusia yang askaran. Manusia yang askaran. Eh suami nas. Teruan sarana suami nas mantawa ikhaya kahanang bohan se awasrai, dengan bohan se kewa rahatan bohan se ke sita, dengan apri kewo ting. Sotapatti paling ihela sakadagami anagami rahat waha arya unwahanse kenekuta marana manchake sitak pahala wenawa e sitha oy vidiyata manodyaren kisima deyak allaganna nathuwa shunyatavaya satra maha dhatu widiyata dakala ekenuth obbata gihila metana roopayak neha marana kenekuth neha mona taman karapu kusalayak ho buduhamdurunge roopayak ho dakina kota eya eka ballanna naththam eya shunyatavayen balanawa nan e utumanan rahat wenawa neda swaminnansa mokada aahara neha manovignanayata Dekat asal nak kalah dalam desa nak kalah sahun soal asal bahasa itu bukan ping kita bati nak dalam perbaya kat desa nak kalah bahasa itu bukan salam dia ma pat nak kerana ing bahasa ada ajaran ada perbaya pat nak kerana apa yang bukan apa apa dalam sah kerjeng bahasa apa sahur tu ke mudahnya bahasa itu agak lewatan bahasa itu Ibu Gusuwe sah, adalah amal ni mana perasaan sahdu sahdu sahdu. Siapa pun, ini sekarang ni rugiya. Mena rest keragatanan, tapi pramana puni saktiin, sama-sama namin parlo sebab nyati intanu modan. Karena pingan modan ni me balap rutinnya, yang nyati kenek me awastha, esyul dina pingan modan ni men sobat tewa. Esaya me kenek me ita ikman bawe kadi. Kau tu ni manin masanya setua okela. Idam me nyati na hotu kena gatavan. Idam me nyati namo tu sukta vantu nyati o. Ettavata asamakata chabhumata deva naga maitika napunyantam anumodita chimakantarovansana akasatata deva naga maitika apunyantam anumodita chimakantarovansana Akasatata jebumata deva naga maitika punyantam anumodita chirandakantu tumamparam. Abhivadan sirissa nichyang vadda pachayino chattaro dhamma vaddanti ayu vanno sukhang bala
ආයාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු සාදු 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 අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි පින්වත් සියලු දෙනාටම සදා වන්දනීය පූජනීය නම කියන අවසරයි පූජනීය සපෝවණී අරියදජ ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් සහ ඉතාමත් කරුණාවෙන් මෙම ඉතා ගැඹුරු දහම් කරුණු අප සියලු දෙනාටම වැටහෙන පරිදි ඔබ වහන්සේ දේශනා කරන බැවින් ඔබ වහන්සේට පාදාරි වන්දනා කරමි මෙම උතුම් ශාසනික මෙහෙවර චිරාත් කාලයක් පහසුවෙන් කරගෙන යාමට ඔබ වහන්සේට අවශ්‍ය නිදුක් නිරෝගී කායික මානසික සුවපත්භාවය ලැබේවායි අප සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු සවද ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට මෙම ධර්ම දානමය මහා කුසලය හේතුපනිශ්‍රේ වේවා. සවද ඔබ වහන්සේව මෙලවට බිහි කර හදා වඩා ශාසනයට දායාද කළ පින්වත් දෙමාපියන් වහන්සේලා දෙදෙනාට සහ ඔබ වහන්සේගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේලාටත් මෙම මහානීය ධර්ම දානමය කුසලය අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. සවද මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන් පටිගත කර අන්තර්ජාලයට නිකුත් කරය බොහෝ දෙනෙකුට ශ්‍රවණය කිරීමට සලස්වන අපගේ කල්යාණ මිත්‍ර නාමල් ප්‍රේමරත්න මහතාටත් එම පවුලේ සියලු දෙනාටමත් මෙම ධර්ම දානමය මහා කුසලය නිවන් මාර්ගය පූර්ණය කර ගැනීමට හේතු වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. තවද මේ මොහොතේ ලෝපුරා පැතිරෙන COVID-19 වසංගත රෝගයෙන් වැළකී නිදුක්ව නිරෝගීව සිටීමට ඔබ සියලු දෙනා ඇතුළු ලෝවාසී ලක්වාසී සියලු සත්ත්වයින්ටම නිදුක් නිරෝගී භාවය උපනිමීමට මෙම ධර්ම දානමය කුසලය උපනිශ්‍රේ වේවා. තවද මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන්ට සම්බන්ධ වූ පින්වත් ඔබ සියලු දෙනා ඇතුළු ලෝවාසී සියලු සත්ත්වයන්ට මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.